හැමර කරන හරි එ අපි කතා කරමටේ තාම් පලවෙනි ප්‍රශ්ටමයි පලින් ප්‍රස්්ට අපි කතා කරා මේ වැරදි ප්‍රකාශය තරන්න කිෙනෙ එකක අපි කතා කරේ ක තුනක් ගැන කතා කරේ තුළම හරිියවාවෙනි පලවිනික අයිතිකලුවන් හැර වෙනත් පාර්සවයන් බාහිර පාර්සවයන් ව්‍යාපරස සම්පස්සදා දායෙක් ව නොමැති විට කිරුම් කට සමය කරණය වත්කම් සමාන හිමිකමික බෝඩිකිෙදලිවා සියලු සම්පත් අයිතිකර විතරක් නම් සපෙර තියෙන්නේ හිිමිකම් සමානය ඇත්තම්කින සමයකර නිරදිී. ඉරඟට ව්‍යාපාටහි අයිතිකරුවන්නේ හා ඔහුට ඇත් වෙනත් ව්‍යාපරණොත් වෙන්නු ස්වාධින පැත්මක් ඇත අයිතිකරුස්සාහ ව්‍යාපාරයකයන්නේ පාර්සවයන් දෙකා හරි එනිසා ඒ හරි හරි යිතිකරුසා ව්‍යාපාරයකන පාර්සුවයන් දෙකක් කියෙනෙ එක ව්‍යපාරයක සංකල්පෙන් කියවෙන. ඉඩට මුල්ලමිෙනු සංකල්පෙන් අදහස් වන්නේ මුදලින් අගේ කළ හැකි සම්පත් පමණක් වාර්තා කලළිතු බයකත් අපි හැකිල කතාකගනේ හතරසා පහා උත්තර දෙක ඇපින්නේ ව්‍යාපාරයක වත්කම් වෙනස් වන විට හිමිකම් අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුව කියෙන හතරතිය පහතියනවා ව්‍යාපාරයක වගකීම් වෙනස්වීම වත්කවලි මෙන්ම හිමික මේ බලපෑමුණු සිදුවේ ෝගද වැදි ප්‍රකාශසඇ ත්තර ධාන බනන් අතර පහද. අදපෑට්හලවෙනි එකට පිළතුර. අතරද පහද. හතර කියන ව්‍යපාරයක වත්කම් වෙනස් වන විට හතර කිය කිය හතරනක මෙහෙමයි විිල තියෙන්නේ ව්‍යාපාරයක වත්කම් වෙනස් වන විට හිමික මේ අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවේ. ප්‍රාග්ධනය දන වගකීම් සමානයි වත්ක ප්‍රාග්ධන දැන වගකීම් සමානයි වත්කම්න අපට කියනවා වත්කම් වෙනස් වන විට. වත්කා වෙනස්සනවකෙන අඩුවන්නත් පුළා වැඩිවෙන්න පුුවන්නේ වත්කා වෙරස්සනකෙන අඩුහ වැඩි වෙනු. එතවට වත්කම් වෙනස්සන විට හිමිකමේ අඩුවීමක්කෝ වැඩීම සදුවේ. හැරදි වත්කා වෙනස්සන තර එහෙම එකක්ට වෙන වත්කා වැඩිවෙන කොට එක්ක වගකීම් වැඩිවෙන්නු. වත්කා වැඩිවේීම එක්ක හිමිකා වැඩිවෙන්න ක ඩුවේීමද එක්කෝ වගකි මඩුවනත සමික නසමානන පත්ක මඩුවද එක්කො හිමික අඩුවෙන්න්නන්නේ මේකෙර දිර වෙන්න බෑව අපරික වත්කා වෙනස් වන අඩුහෝ ඩිෙනොට හිමික මේ අඩුවීමක්හෝ වැඩීම සිදුවේ. එහම නෙව වෙන්නේ මේ පැත්ත වත්කා වැඩියුණොත් තනිවාරය වගකි වැඩුවෙන්න්න. වත්කා වැඩිවුණොත් එක්කෝ හිමික වැඩුවෙන්ලු ඇැත වත්ක මඩුවුණොත් වගක මේ පැත්ත අඩුවෙන්න්න. හරි පත්ක මඩුනොත් එක්කො හිමික මඩුවෙන්න්නු මේකට ප්‍රතිවුරද්දාකාරයක් වෙන්න බ ත්කා වැඩිවෙනකොට මේ බැත්තේ අනිත් එක රිණවන්න බෑන එක තෝට සමීක නස ානයි වත්කා වැඩි වෙනකට වගකීම රින වෙලා බෑ මේක වැරදි සමීරණ ඉරට වත්කා වැඩිවෙද්දි ප්‍රාධන අඩුවෙලා බෑ මේක වැරදි සමීකරණ යන්නේ එසපි හතරෙන එක අ සත්්‍යය කල ගම්මු ව්‍යාපාරයක වත්ක වෙනස් වන විට හිමික මේ අඩුවීමක් හෝ වැඩිවීම එමනි වන්න වන වත්කා වැඩි වෙනකොට පාදධන හෝවක්කි වැඩවෙන්න පුළුව ත්ක අඩුවෙන ගොඩට ප්‍රාධනය ෝ වක්කකි මඩුවන්න පුළුවන් ඒ දිීතම යන්නේන හරි ඉරඟට පස්සනක ව්‍යාපාරයක වගකි වෙනස්වීම වත්කමලින් මෙන්ම හිමික මේ බලපෑනු සිදුවේ ඕ ඒක වන්න පුළුවන් ව්‍යාපාරයක වගකි වෙනස්වීම් වගකි වෙනස්සරේක මේ සාධක දෙක මත වදාපවතින්න පුළුවන් එක සමීකරණය තුළින් අපිට එන සංකල්පයනන ඒසා පස්සනක හරි තර තමා රදි ප්‍රකාශ කිලපිටි ගන්නතිය. එකට හතර ගමුණ. දෙවැනි ප්‍රශ්නය දෙවැනි ප්‍රශ්නය ප්‍රශ්නංග දෙක ප්‍යාපාරයක හිමිකම වෙනස්වීමට බලපාන ගනුදුරු පමක් ඇතුළත් පිළිතුර බලන්නේ. ද හිතන්න මික වෙනස් සින ප්‍රධාන රණා හතර ලපානවා එකක් අමතර ප්‍රා්ධන්නේ අමතර ප්‍රාධනය වැඩිවීමේදී හිමිකම වැඩිුවෙනු. ඉරඩ ගැනිලිකරොත් හිමිකම අඩුවෙනු ගැ හිමිකම අඩුවන්න බලපාන. ඉට අමතරව ආදායම් හිමික වැඩිවෙන්න බලපානවා වියදම් හිමිකම අඩුවෙන්න්න බලපා හිමික වෙනස්සේීමට බලපාන ප්‍රධාන රන හතරක්කමටසාකච්ඡා කළ හැකි අමතර පාධනනිසා හිමික ඩිුවේ ගැන නිසා හිමික අඩුවේ ආදැම් නිසා හිමික වැඩිුවේ පියදම් නිසා හිමික අඩුවේ කියලා ගන්න පුළුවන්. එතන මේක දෙකක් අයිතිකරු දායක වෙලා හිමික වෙනස් වට බලපානවා අමතර ප්‍රාධන නිසා ගැනලි අයිතිකරුගේ දායකත්වේ ඇතුවතමා හිමික වෙනස් වෙෙන්නේ. අයිතිකරුගේ දායකත්වෙන් තොරව තමා මේ මික වෙනස්ස වන්නේ ආදයම්මහ වයදම් කියල දෙකේද. එක ආදවේදන් නිරුවචන තුර දීෙන. තැබි කියවල බලමු දෙක ව්‍යපාරයෙක හිමිකම වෙනස්වීමට බලපාන ගනදරු පමණක් කඇතුළත් පිළිතුර තේරීම. ඒ අයිතිකර සතු ලක්ෂ හතර ඔත්තරේ තුර කියලදාාන බලු. අයිතිකර සතු ලක්ෂ හතරක ඉඩම් හාගොඩ්නල් ව්‍යාපාර කට සහ යෙදවී. ව්‍යාපාට යදුව කියන අමතර ප්‍රාධනයක්නේ තුන කියලදානනේ අබලු. රන්න හොට අයිතිකරු අයිතිකරතු ක්ෂහතරක දම්සා ගඩනගිල්ල ව්‍යාපර කටරු සදාහදතුව කියෙන ව්‍යාපාර වෙනුවෙන් දැම්මකන එක අමතර ප්‍රාද්ධය පළවෙෙනක ගන්න පුළුවන් අමතර ප්‍රාධනයක් හැියටන දෙක බී අයිතිකරුගේ නිවසේ දුරකථන බිල ව්‍යාපාරය මුදලින් ගෙව්වා නිවස නිවසා ව්‍යාපාර කෙන දෙකක්න ත නිවසබිල දුරකතන ගාස්ව ව්‍යාර සල්ලින් ගෙව්වාන ගැනිල්ලක් කොස්සෙන් සලකන් උත්තර එක කේවදා ඔ බලන්න නොද අයිතිකරුගේ නිවසේ දුරකතන බිල පනස්ථාව ව්‍යාපාරි මුදලින් ගෙව්ව කියන්නේ ඒ ගැනිිල්ලක්න ගැනිල්ලක් බොදා අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් නිසා නිවසේ දුරකතන ිල ව්‍යාපර සල් ගෙව එක ව්‍යපාරෙන් ලබා ගැනීමක් හැටියට ගනන එක ගැනිල්ලක් කියන වරහහස්වන ලියාග පළවිෙන එක අමතර ප්‍රාද්ධනයක් දෙවෙනි එක ගැනිල්ලක් දෙවැඩින් ගැනිල්ලක් න ඒ දෙකන් බලපානුවන් ර පාදන හිික වැඩි වනද මේ හිමිකම වැඩිවීමට හමනේ කෙින්ම හිමික වෙනස්සීමට අඩුුවෙන්න්න පුලව වැඩිවෙන්න පුලුවන් පලවෙෙන එක වැඩියෙනවා හිමික දෙවන එක හිමික අඩුවෙනන. ඉරක බල ව්‍යාරය විදුලි ගාස්සුව එක් ලක්ස් පනස්ථා ගෙවී. ඒඒකත් බලපානු. ඇයි බලපන් ැ විදුලයකයන්නේ ව්‍යපාරය විදුලික ැන වියදමා විය දමක් වැඩිවීමටසා ව්‍යාපාර ලාබෙමකද අඩුවෙන වා හෙද මේ සම්න්ධ දන්නවා. ද සමේ කරන අපිම එක් කරනවා වියදම්සාහ ලාභය අතර පවතින සම්බන්ධය. වියදා වැඩි වෙච්චාම ලාබේ අඩුවෙන වියදම් අඩුව මේේදී ලාබය වැඩුවෙන්. වියදංසාහ ලාභ්‍ය අතර තියන්නේ පරිල සම්බන්ධයක් ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ප්‍රතිලෝම සම්බන්ධය එතර ව්‍යාරය විදුලිගාස්සෝගයක් කියන විදුලියක් කියන වියද මලුතේ වැඩිුුණා තොර ලාබේ අඩුවෙනු ලාබය අඩුනා කියන හිමික මඩුවෙනු ලාබේ අඩුනා කියෙන් හිමික අඩුවෙන හන් තුංගෙනක්ත් ලපානන හතර් ව්‍යාපාරය ප්‍රයෝජනය පිණිස ලක්ෂයක් ගෙවා පරිගණකයක් ගන්න ලක්ෂයක් ගවා පරිගණක් ගත්තාම පරිගණක කියන වත්කම් වැඩි වෙනවා මුදල් කියනවත්ක මඩුවෙනක්ර පරිගනක වත්ක වැඩි වේ මුදල් වත්ක මඩුවේ දෙකම වත්කමට විතරයි බලපානන්නේ පරිගණකවත්ක මුදල්වත් එන හිමිකවට බලපෑාවක් නෑ දී කියනෙ හිමිකොට බලපෑයක්ක් නැතික වත්කමට විතරයි බලපාන්නේ වත්ක වැඩි වෙලා අයත්ක මඩුව පරිගනක වත්ක වැඩ වෙලා දල්වත්කමඩුවවිරනයි අවසානක බලන්න ඒ කොටස ව්‍යාපාර ස්ථාවර තැම්පතුුවක් සඳහා පොලිය වස්සයෙන් විසිදාහක් ලැබුණු. ඔදැයි ස්ථාවර තැම්පතුුවක සල්ලි දාලා ඒකට සල්ලි හම්බවෙලා පොලි ආදායම හිල පොලි ආදායම. තර පොලි ආදායම මේ සම්බන්ධ දන්නවාන යමතගැතල යාගන ආදම් සහල ආභ්‍ය අතර පවතින සම්බන්ධය ආද වැඩුවීමේදදි ලාභයක්ත් වැඩිවෙනවා ආදය මඩුවීමේ දි ලාබයක්ත් අටුවෙන එකට අපිගෙන අනුලෝව සම්බන්ධයක් කිය අනුලෝම සම්බන්ධයක් කියලා කියෙන අනුලෝ ඇැදිල්ලේද හරි එත දැම්මකද වෙලාතින් ස්ාර්ථතම්පර පොලිහම්බුනා කියෙන ආදයමක් අපේ වැඩිවෙලා ලාබේ වැඩිවෙන්න එක හිික වැඩි වන හිමික වැඩිවෙන්න බලපානකක් අවසාන ගරදු එනම් ඩීහැර අන සියර පිරිිතුරු ගන්න පුළුවන් ABCCEE කියන්නේ ABC කෙන උත්තරෙත්තුනන ඔත් සමරය තුුණ දැම්ම සමරය හතරක් දැම පහත්දැමරි එසා හරිමොත්තරේන්නේෙ තුන්ගෙනනක කියලගත් තුන් එ දෙකට තුන් ඇරි හදිස්ත්‍රයෙන් පා පහෙමිහිට තෝර්ඩෝන් ඇරි ඒක වගේම තියෙන් නිසා හොඳුවට කියවලා පිළිතුර ගන්නෝ අමතර කාරණ කියෙනෙව ලිය ගන්න ම ගැ තියව තියෙනවානම් අලුත්කරුණ තියෙනවානම් ඒවා වෙනම ලියාගතන කමණට ුට් එක හරි වෙනකුයි හැරදියාග හරි ඔද අපි අනවා තුන්ගෙන ප්‍රශ්නයට ප්‍රස්්නාංග තුන බලන්න අස්නාග තුන ප්‍යාපාරයක වරසයක් තුළ චංගම නොවනවත්කම් ලක්සයකින් වැඩියූ අතර ජංගවත්කම් වෙසි පන්දාහකින් අඩුවිය චංගවගකීම් තිස්ථාහකින් වැඩියූ අතර ජංගම නොන වගකින් ප ක්ලක්ෂ පනස්ථහකින් අඩු විය ප්‍රාග්ධනය වෙනස්ස වූ ප්‍රමාණය හා ආකාරයෙකු මක්ද යොත්තර හද පයි වොන දන් ඔව තුන්ගෙන එකට උත්තරේ ගද්ධාව දෙක ඇවිල්ල තියනු ඔවු දෙවැෙන එක දෙක ඇවිල්ල තියනු තව් පිකල්ප පිළිතුරු තියෙනන දෙක ගොඩක් අයට දෙකේ නවා ඇයි ඔව මේ සමී කරනල දාලා හදන්න තියෙන්නේ සමයකරන මෙවල්කාව එදත් කර වගේෙනට මතකයි සමය කරන ලියගණ්ඩ ප්‍රාග්ධනය දන වගකම් සමානයි වත්කා ප්‍රාග්ධනය දන්න අතුන කියලත් දානව සමහරයි තුන් එනි උත්තරේ කියලක් දැම්මක්න හරි පිළ තුළ තුන අතව කනෙ තුන කියලදාන නවක් නෑහාරදස් එක සිහතර කලින්ක වුද්දැන්නේ දවම්යා අදැබ්බලුම් ද මේක මේවිදිර හදානයන්න මේ තියනෙනවා විදින නිියගටුව දස්සලින් හරි බිදුුත් එක් රිකමන්නේ ව්‍යාපාරයක වර්සය තුළ ජංගම නොවනවත්කම් සයකින් වැඩි ුණු මො හරි වත්කම් සයකින් වැඩවලා තිය ජංගම හරි ජංග නොහ කමන්නේ වත්කම් ගොඩ එක ධනකර ලයාගන්න සීයි අය ජංගවවත්කම් විසිපහකින් අඩු වනා ජංගවත්කා විසිපාකින් අඩ වුුණා ජගවත්කා විසිපාකින් අඩ වුුණා ඉරට ජග වගකින් තිහැකින් වැඩි වුුණා ජගවක්කම් තිහැකින් වැඩි වුුණා ජංගම නෝන වගකීම් මෙසි පරහකින් අඩ වුුණ වෙන මෙම ලියඇන් ප්‍රාද්ධනය වෙනස් වූ ප්‍රමාණයසාආකාර මෙතර ප්‍රා්ධනය තනි කරන්න පුරුව හරිද බේික සුද් කර යන්න ල සුද් කරලිය ග ග ුවන් ත තු ක ද ක් ද හරි ජංගවනත්කම් සීයකින් වැඩිය වුණ ජංගවත්කාවි සිපහකින් අඩුව වන දහස්සවල් ැන තුොන්ලේසි. ජංගවක්කම් තිහැකින් වැඩියුුණා ජංගමන වනවක්කම් එකසි පණහකින් අඩු දෙැබලු ැ මෙතර සුද්ධවාස්සයෙන් එකසේ විස්සයිරන තිහ කැපිච්චාපනි මෙතර ධන හැත්ත පහයි තැන් ප්‍රාග්ල උක්ත කරන හරිනිේ ප්‍රාග්ධනය. ත්ත ප්‍රාධන දනතියන ෙමතියා ගන්නඒේ බැත්ත රිනතිය එක සිවිස්ස වේ පැත්තර ගන්න දන කල් හැත්ත පහ ධන එකසිවිස පහයි නමය එක එනම් ප්‍රාග්ධනය ධන ප්‍රාධ්ධනයේ ධන එකසියාන උපහයි ඕ උතරේ තුන හරියා දෙනෙ තු එත්ත එකසියානූපහකින් වැඩිවේ ලක්ෂන උපන්දහක් වැඩි මෙ මෙම හදාගන්න පුළුවන් ගතවොට උත්තරේ තරක්ගහගන්න එපා වැරදිනං උත්තරේ හදාගන්න වෙනම හරි නිබන්ධනේගාවම මේ කත් එක් උත්තර පත්්‍ර වෙන හදල වෙනම් පයිල්ෙක්ක දාගත්තන වඩාත්හොදයි පොතයි ලිවත්කමන්නේ අදාළ පසුවිම හදාගන්න නේද හවශ්‍ය අමතරණ ඔක්කොම ගන ගාව ඩියයාගන්න ට නැවතරද්දිී ගොඩා කලාට මේ බහුවර්ණ ප්‍රශ්නෝලදී වෙන පතන උත්තර ලියයාගන්නක වඩා හොන්දයිමංකය ඒක අපිට නැවත්ත මේක බලන්න පුළුවන්න තනි ප්‍රශනය උත්තර එකතැන තියෙනකොට නද මේකාය අභ්‍යසයක් නැවත අපිට කරන්න වෙන්න න්නේද උත්තර පේනවාන එමනවේ ටිය් ලාස් ටිය් නමය කියල දැම්මා එකට උත්තරේ මේවාගේ හතර දෙකට තුන තුොරට දැංආවෙත්තුන එවාගපි වෙනම පොතේහර ියගත්තනම් මේක ලියන් නැතුව අපිට නැවත මේ තනය කල උත්තර චෙකරල තමන්ටම් බලාගන්න පුොුවො ස්වාධනයක් කරන්න පුලුව. එසායි එවිදියට කරන්න වුණේ දම්ම තා අපිටකුඩක් වෙර කියේරවන්නේ විසිතුුණේ ටියට් ලස් නමයකයන් එතාව විසිතුනේ පන්ති පටන්ග ත්නය සමහර්තයන් වනි දැන්තව ප්‍රතිඵලාාවට පස්ස පටන්ගන්න තර මේ මට්ට මේ මේවාගේව හදනවාකයන් කට ගුඩාක් සාටයන්න පුුව දිරිටයා මේ හැකිය වැඩි මුදර යන්ක එක්කට යන්න්න පුලුව නරරි සැවිදිර මුලේ දම් පිියල්ට වැ්ටි කරීම හතරන එක ද ශවිය ක කියලමට මේ දවස්සර අපි සෑහන වැඩ ප්‍රමාණයක් කතා කරනවා මත් එකට දායෙක් වෙනවා බදාද උදේ දහය තිහෙෙන ො ලහයි තිය දක් අයට පේපස් කරනෝහරි එළඟට බදාදම එකේ සිට දෙකේ සිට පහදක්වාය පේපර කරනු එට සෙනසුරාද නැවත කරනවා ඒත් දෙකේ සිට පහදක්වෝ දවස් තුනක්මත් සම්බන්ධනවා පේපස් කරන්න තේවාගේ කට්ටත් අග වෙනකොට සෑහෙන ප්‍රමාාණයක් පැ කරනවා අපි මුුලදදිම මෙහෙම කරනවා කියන්නේ දගවෙන උට හොම රදක හිතාාගන් කුවන් තර හතරනි කොටස බලන්න අතරින් ප්‍රශ්නය ව්‍යපාරයක ගිනුම් කරන සමීකරණය පහත්දක් වේ වත්කනු සමානයි හිමිකම් දන වගකම් අපපියල් විසිදාහපිරයවූ බාන්්ඩ සියර දහයක වෙරද වට්ටමකට යටත් සයට පහලෝක වැත්තියට තියන අයට ගත්තලු මෙම ගනදුනෙන් පස්සු හත සමීකරණය පිහිටන ආකාරය නිවරදිුව දැක්වෙන පිරතුර තෝරන් ඔ දැන් මෙතන සමීකර ලියයන පිට හදන්න පුළවා වත්කම් සමානයි හිමිකම් දන්න වගකී එතොට මේක ආරම්භග දැනට අපි දහස්ස වරින් ගම තියෙන ත්ව අට සයි හයසයි දෙසියි කෙලොම ගත්තාම හරි එක අහදන පොටි පෙරදක්හතුපු මුත්තරේග්ඩ ලෙසිනි උපල්වෙසිදදාාපිරේ බාඩ සර් දහයක වෙලදවටම ද වෙලදවට්ටම කියන්නේ පිරතුර දෙේක කියනු බල. වෙරද වට්ටම කියන්නේ ලකුණු කල ිලෙන් කරන අඩුකිරීද ගටදන්න වෙදවටම කිෙ ගෙනුම් ග කරන්නේ මුදල් වට්ටම ගෙනක් තම හර බැරරන්න නයිගතයන් සල්ලි හම්බෙනකොට අඩු කරන වට්ටම් දුන්වට්ටම් කියලා නයිහිමියන්ට සල්ලි ගවනකොට ලැබෙනවට්ටම් ලදවට්ටම් කිය ගෙනුම් ගතක ොතර වෙලද වටම කියට බාන්්ඩ එකක ලකුණු කළමිලෙන් කරන අඩුකිරීම ි කඩිකඩගල බාන්්ඩක් ගනිද්දී දහක් ගාල තියනනනි දහක් ගාහ තියනවා අනස්සට බාන්ඩ පට දෙනවා අපි ගණ දෙනුව කරන්න නවසයත් සමගෙන සය කොත්තල සටහන්ු ීමමක් වෙන්න නවසිත්තම ගනදුරුුවෙන්. ත වෙරවට මඩු කරන්න ඉස්සල්ලාම් විසිදාහයෙන් විසි දහක්කයන දහස් වනින් ගත්තවොතු විස්සයිනි සර දහයක්කයන්නේ මේක බින්ඳුවක්ක පන්නු සේන දහ බලද මෙම වැනි කරන්න ඕන්න බින්ඳුවක් පන්න එක බිද නුවෙන් ර දහටයින දහාටයි. ද රපියල් විසක බාන්ඩ සිර දහයක වෙන ද වටමකට නම් අරන්තිෙන දහට දහටකට තැම එක දහස්සනනි හඳනික තමාරුිය මේ වෙරද වට්ටා මඩුකහට පස්සේ තව සියයට පහලෝක වැඩ් බද්ධක් සමඳ තමා මේක අරන්තියන්නේ එ වැට්ට අපි හදන්නේ මෙට මේ දහට දහට දහටදහට සියයට පහලොක් වැට් හදනු එක තුකලාගේ මත බද වැලි වැඩ ටෙක්ක එක වැට් කියන්නේ කියනෙ එතවට බලන්න වැට්පද කියක් අපි ගෙවන් වනදකල් පාලොස්සරක් එකසේ විස්සයි දොළහක්්‍ය තුරයි පහලවයි විසි හත දෙදා සස්සීය තකට කල්ලෙකින් වැඩි කල ගන්න කෙල්ලයක් පච්චිරන දරවන් නිසා කිසි ගැටලුවක් නෑ කැල්ල එක ැම දම් පවිච්චි ක හරුවෙන්ට එතට දෙදා සස්සේක වැට්ට එකක් තියරෙන එතකොට අපි මේ දහටදාය බාණ්ඩ ගන්න කියීටද දහටදාය බාණ්ඩ ගන්නන්නේ වැට්ට එකත් එක් බැලෝ දෙදදා සස්සීය මේකෙද අපි ගැනුම් නැත තොග තොග හරවෙනවා වැට් රහිතාගේ වැට් රහිතාගේ දහටදා ත බාණ්ඩ ගන්නකොට වැට් කියැන ව්‍යාපාරයක වත්කමක් බාණ්ඩ ගන්නකොට පැඩ්ගිවනෙන වත්ක්කම මොකද අපපිට විකරද්දිනවත්ත ලබාගන්නඩ පුුවන් අයකරගන්න පුළුවන් එනිසා ව්‍යාපාරයමක ලැබෙන්ට තියෙනක් හැටියට වත්කමක් වොස්සෙන් ගන්නවා තොට වැට්වත්කම් ගෙනමට දෙදා සස්සීයක්න හෙන්නේ ගරන්තන කොමද නයට දත් පිටද නයට නය හිමි බැරවෙනවා විසිදා සස්සීය හරි සමී කරණයට දාන්න ස අපි තොගිරීමට දාලා තරමිතන වත්කමලට වැඩි කරලා ඇතෝ සාමානයෙන් දිිතුස සටහනක්ල ඇද තොගිනුම පිහදන්න ොග ගිනු හරන්නේ ගැනුම්හර වැට්හර නයි හිමි බැකිලතුම ගන්න කැනුම්හර වැට් රහිතාගේ වැට්ටගේ වැට වෙන හරන වත්කමක් ැටිය ැනුම්මත වැට්කන ආාරයික වත්ක මක්ක නැවත විකර අධ්‍යායෙන්ට තියෙනෙකක් නිසා නයි හිමියන්ට බැරවෙනවා සම්පූර් ගාන ගිවන්නඩ යෙනවා කියාද විසිදා සස්සියයක් ැ සමය කරන දාන වින අපට වැදගත්වෙන් ඕ එතට තොගේ වැඩි වෙනවා දහටකින් දහස්නින් මැලෝ දහටකින් වැඩිවෙන එක වත්කමක් පෙතර වැට්කන්න වත්කමන් පැටකැන දත්කම දසස්සයක් කෙක දහස්ස වන ගත් දෙකදසම හතක්වෙන් ඒ වැටවත්ම නයිහිමි වගක වැඩි වෙනවා සිදා සස්සේ කෙන දහස් වනින් ගත්ත විස්්සයි දසම හතා. දහස් කරන්න අගේ තුනක් මෙතනතියන් දස තුනක් තුනක් නගින්තු ර අගකරන හස තර ද තුනක් බැලුවත් මෙතන නිගසම හතයි තර විස්සයි දසම හතයි දැයිකතු කරන්න බල ත අටසය විස්්සයි දර්සම හතයින අටසය විස්්සයි දසම හතයි එත හිමිකම නස්රානය හයසයයි දෙසය වි්සයි දසම හතයි දෙසී විශසය දසම හතයි හරන එතර අටස්ස වි්සයි දස හතායි කෙන අටලක්ෂ විසිදා හස්සී යගෙනගෙනනි අටලක්ෂ විසිදා සස්සයක් වත්කම් වෙනවා අටලක්ෂ විසිදාා සස්සය උත්තර තුරක් දර තියනවා. දෙවැනි එක හිමිකම ලක්ස හයයි හයිසිය කියන්නේ වගකීම් දෙලක්ස විසිදාහස්සීය අයි උත්තරේ දෙකන පිරිතුරට පිට යන්න පුුව අතරට දෙක හතරට දෙක තෙරු නැත්ත නැවදාහන්න හරි තෙරවාෙද වෙලදටම අඩු කළ පසවා ගයටතාව වැට්හට තොට විසිදාට සිරිදාහයක් කඩු කරා දෙදාහ කඩු වන පසි දහට දාහයි වැට් නැතුවාගේ ඒ දහට ධාර්ථම සියට පහලොක් වැට්හද සිරි පහළෝ දහදාට සිරි පහලෝ කියන දෙදසස්සයේ වැඩ සහිත මුළුවගේ න අහිියට බැරවේ වැත් සහිත මුලුවගේ නහිමියන්ට බැරවීමක් වයුතුයි අරනි තොගේ වැඩි කරන්න දහටදාහක් වැඩ් වැඩි කරන්න වත්තමක් කෙළිදා සස්සීයක් නහිමියන්ට විසිදසස්සය බැරකර උතර මේ උත්තරයවා උත්තරංග දෙක ගන්න හතරට උත්තරංග දෙක ගන්න හතර ඇටිරගට අපියන් සත්‍ය සත් එලෙන පස්සටන් කරන නාවක් තියෙනවා හැරටි අපි කතකරු එතට සාමාන්‍ය විහාා ප්‍රශ්නයක සත්‍යය සත්්‍යල යන ප්‍රශ්නාවත් එක කොටසක උත්තර හතරක් තබ බලාපොත්තුවයෙන් කෑැලි හතරත් තියෙනවා තොර එකගට ලකුණ එක ගාන ලකුණු හතරක් ඒ ප්‍රශ්්‍රේය සඳහා විභහග දිහම් වෙනවා එ මේක ප්‍රහක්මදීලා තියෙනවාගබන්න පොඩිපස් වනි පහත සදාන් ප්‍රකාශ නිවැර දිනම් හරි ලකුණද වැරදිනම් වැරදි ලකුණද යෙදීම එක ආදායම් මගේ ව්‍යාපාර හිමික වැඩිවී ඔවු එකට හේතුව ආදැම් නිසා ව්‍යාපාර ලාබේ වැඩි වෙනු ආදැම්සාහ ලාභ්‍ය අතර තියෙන අනුලෝප සම්බන්ධය ආදැම් සහ ලාභ්‍යතර තියෙන්නේ අනුලෝම හෙවත් දන සම්බන්ධතාාවය එනිසා ආදැ වැඩියුණනකොට ලාබවැඩිිය වනවා කියයන හිික නිවාරය ඩි වෙනවා ත අපා එනං එක සත්‍යයයි හරි ප්‍රකාශය ආදැම්මගේ ව්‍යාපාර හිමික වැඩිවේ හරි සත්්‍යයයි ඊලයක බලන් මෙයාගොත්රයට පහක සත්‍යයයි. සත්්‍යනම් හරිදාාන් නොතිී අසත්්‍යයන වැෙද්දා.තක අමතර ප්‍රාධනයද හිමිකම වෙනස් නොවේ කියෙනතින්. අමතර පාධන මක් කියෙන හිමික වැඩි වෙනවනිේ ව්‍යපාරය පටන්ගන්න ොඩත් ප්‍රාධර යදනවා පසුවත් ප්‍රාධන යොදන්න පුළුවන් එක ඕනද දෙකී යොදන්න පුළුව. බදර ොදන්ඩ පුලුව වෙනත්කම යොදන්ඩ පුළුවන්න්නේ. අරේකෝමාරී ප්‍රාධන අතර යදන්න පුළුවවා අපට කියන අත ප්‍රාධන යදීම හිමිකම වෙන නොවේ කිය . වැඩි වෙනවා එන මේ එකක වැරදි ප්‍රකාශය දෙක වැරදි සුංගෙනකට අපියං හරි ආද පේීමේදී විබිධ වියදම් දැරීමට සිදුවේ හරි ආදෙම් ලබාගෙනීමද එකඒක වියදන් දරන්න ව ෙනොනේ උදාහරණ කැටියට අපි මෝට්‍රතයක් යොදාන බාණ්ඩබෙදාහරම් කටයුතු කරනු මෝට්‍රතය බාවිත කල බෙදාහරම් කටයුතු ක ෙධහරම්ිටයුතු කිරීමේ ව්‍යපාරයට එපයි හම්බෙනව ලාබ ලැබෙනවා ආදැම් ලබෙන. නද ඉතරයේ ආදෑමට එරෙහිවා පිට වියදමක් හඳුනාගන්න පුළුවන් මේ බෙදාහර මේ වාහන මොකද වෙන්නේ බෙදාහරම කටයුතුට සම්බඳ කළ ආදයම් හබන කොට මේ වාගේ අගේ අඩු වෙනවා එක අපි කියනවා ෂර්වීම් කියල ශර්වීම් කියන්න වියදමාක් වියදමක්න අනේ විෙදෙන හැම ආදෑමට රෙහිව වියදමක් අපට හඳුනාගන්න පුළුව දෑයම් ලබෙනකොට ඒ සම්බඳධ වියදමකුත් තියෙන. ඇ ව්‍යාපාරෙක ප්‍රධානාද වසය අපට විකුණු ආදෑම ගනිද්දී ඒ විකුණු ආදෑමට එරෙහිවා අපිට විකරුම් පිරිවෑ කියන වියදම හඳනා ගන්න පුළො. ස්ථාවරවත්කම් භාවිතයෙන් ආදය උපයා ගන්නකොට ඒ ආදෑමට එරෙහිව ශ්‍රවම කියන එක වියදමක් කොස්සයෙන් හඳුනා ගන්න පුලුවනේ ඒවාගේ ආදයි පේමිදිී විවිධ වියදන්දරීමට සිදුවේ කියන එක සත්‍ය ප්‍රකාශයක් ඇටිට ගන්න පුලො සත්‍ය ප්‍රකාශයක් සත්‍යයයි එදවාන හතරවෙෙන කොටස්ස පහේ බැංකුුණයක් ගැනීමෙන් හිමිකම පමණක් වැඩිවේ හිමික වැඩවන්න ට බැංකුණනාය කැන වගකීම න්නේද බැංකුුණාය ගන්න එක සමීකට දාලා බලන්න බැංකුුණය ගත්ත හම පුදලින් අපි බැංකුනායගන් ත්‍ර මුදල් වත්ක වැඩි වෙනවා පැංකුනාය කර වගකී වැඩින වත්ක වැඩිවෙනවා සහ වගකී වැඩිවෙන් වත්ක වැඩිවීම සහ වගකිී වැඩීමක් වෙලා ති අපිට කියන්නේ බැංකුනා ගැනීම මිම පමණක් වැඩවි එක අසත්්‍ය ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශය. පස්සන ක අවසාන එක එක ගැනලි සිදුකිරමි නිසා ව්‍යාරය විය දම් වැඩිවේ නෑන ගැල්ලි කියන්නේ හිමිකම් අඩුවීමේ වරග ගිෙනුමක්. මලදද ගැනලි කියන්නේ හිමිකම් අඩුවේ වරග ගෙනවාක් රින හි රින හිමිකමක් එතර මේ කතා බොරුුණේ ගැල්ලිත් සිදු කිරමි නිසා ව්‍යපාරේ වියදම් වැඩි වෙන්නේ මොකක්ද වෙන්නේ හිමිකම් අඩුවෙනවා ප්‍රාද්ධනය අඩුවෙනු එන එකත් අසත්්‍යය යයි මේකත් අසත්‍ය ප්‍රකාශයක් අසත්්‍ය ප්‍රකාශයක් හර ඒවාගේ ප්‍රශ්ික හදාරයන්න පුළුවන් අපිට ඊලකත් ඒවගේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ පාස්සඳහන් ප්‍රකාශ සත්‍යය නම් හරිලකුණද අසත්්‍යය නම් වැරදිලක් කුණුද යොදාන්. හරිඉති ඩු භාගටත් ඔයවාගේ ප්‍රශ්‍ර කීපයක් මහනවා අත්ත්‍ය සත්වලීන ප්‍රස්් ොයගේ මත මහ නති ප්‍රශේ තියන මේ ගොඩාක් කර අගටයනකොට මුල පාඩ ඔලේවා මතගෙන එකක් ලම ඉන්නන එය වෙන්නවෙලම අප පේපස් කරනකොට මුළු සිල්බස්සික තිර පාඩන් දාසය මතක් වෙන අග වෙනකොට හොඳටම පේපස් කරන්න උඩතුරතම හරියි පාස්සදාන් ප්‍රකාශත්යන හරි ලබ හරි එක ව්‍යාපාරය ඒක සංකල්පය ගිනුත්තවීමේද අදාළ කරගත් යුතු ඒ ඒක පදනම නැත්තං ගිරුම් කරනඒ එක සංකල්ප නැත්තන් ඇත්තනම ගිනුම් තේමා පදනමක් නෑ අයිතිකරසාහ ව්‍යාපාරය පාරස දෙක්ම එකක් කියලගත්තොත් නෙද අයිතිකර දේවල්මොවද ව්‍යාර දවල්මොවදකිිට වෙන හඳුනා ගැීම හැකවක්නේ පා්ධනය හඳුනාගන්නඩබෑ ගල්ලි හඳනා ගඩ බෑනි සනිවාරයෙන් ඒක සංකල්පය ගිනුම් තේමේ අදාළ කරගන්නඩ ඕනනිනි එක හරි නේද ව්‍යාපාරයක සංල්පය ගිනම් තේමෙ දාළ කරගත යුතුයි සත්‍යයයි එක හරි දෙවැනි ප්‍රකාශසය බල දෙවැනි ප්‍රකාශය බල. ව්‍යාපාරයක් මගින් අයිතිකරුගේ පෞද්ගලෙක වියදම් ගව යුතුයි. එහෙම නියමයක් නෑ ගවන්න පුළුවන් ගේවොත්තේවා ගැනිලිවස්සයෙන් සල කළලා වෙනම නැවත ව්‍යාපාට යෙදවීමක් කනිවාරෙන් කළ යුතු සංකල් පෙඩානුවනි අයිතිකරු සහව්‍යාපර දෙන්නේෙක් න එකයි හේතු. ව්‍යාපාරයක් මගින් අයිතිකරුගේ පෞද්ගලික වියදම් ගෙවිය යුතුය අසත්වය ප්‍රකාශයක් ප්‍රකාශය අසත්වය. වැරදදා නනේ හයතුන් වෙන එක හයතුන වත්කම් වෙනස් වන්නේ වත්කම් වෙනස් වන්නේ හිමික මේ හෝ වගකීම්වල බලපෑමෙන් පමණි කියලා තියෙන ඔවු ඒ ඔෝ ලබි ගන්න වත්කම් වෙනස් වන්නේ හිමික මේ හෝ වගකීම්වල බලපෑමෙන් පමණි ඔඒ බොහෝ දුරට සත්‍යයයි අපි සමීකරණ දාළගත්වත් වත්කම් වෙනස් වෙනවා හිමිකම් සහ වගකින් බල බලපෑමෙන්න්නේ ඒක අපිට සත්තය කර ගැන පුළද වත්කම් වෙනස් වන්නේ හිමික මේේ හෝ වගකීම් මල බලපෑමෙන් පමණි කිරති ත ආදය වේද වෙනස්ුරු ඒත් වත්කම්මට බලපානපුළුවන්නේද ආදය වේද වෙනස්රෙදෙන් ප්‍රධාන වසෙන් ගිරුම්කට මූලිකාංග පහක් අපි හඳුනාගන්නුව වත්කව වගකීම් ආදෑවේදම් හිමිකම් කියරන්නේේද ඒ අපි හිිකම් තීරට ගඩක් රටති දව දම් ගැලපීමක් කර නිසාඒ එක සත්්‍යය කියල ගන්න පුළුවන් ගනන මොකද ගත්තේ හරි කියලද වැරදි කියලද ගත්ති ගොක්ැ තුන්ගනිකට උත්තර දාාන බාන්්ඩි්ප හරි කියල ගත්තය වැරදි කියලත් තරන්තිය අපි ගත් සත්තය කියල ගම්බු නේද සමීකරණයට අනුව මන්න දති සත්තේ කර ගන්න පුලුවන් නොතර ද වේදම් වෙනස්වීමකුත් වෙන වන්නේද. වත්කම් වෙනස් වන්නේ හිමික මේ හෝ වගකීමල බලපෑමෙන් පමණි කරණතින් ඒ දෙකුණුත් වෙනස් වෙනවා තවතින් ඊට අමතර ආද වේදම් වෙනස්සීමත්ත් වත්කමට බලපෑමක් කරන්න පුළුවන්නේ. සක අසත්්‍යයකෙ ලපි ගම අසත්තය කළ ගත් පුගෙන එක. හතරණක අයිතිකරුට මූලිකව යෝධන ප්‍රාධනයට අමතරව පසුව ප්‍රාධනදය නොහැකක වැදි අතර ප්‍රාධන ඕන විලාක ධාන්න පුළුවන්න්නේ පොලද ප්‍රාධිර ධන්න පුළන් අමතර පාධර දාා්ඩ පුලුවන්ද මේක කියන්නේ අයිතිකට මූලික යෝදන ප්‍රාධන අතරව පසු ප්‍රාධනදිියය නොහැකයෙනෙ එක වැරදියනන්නේ පසෝ ප්‍රාධනය දන්න පොළවා පහ. අයිතිකරුට ව්‍යාපාර කිහිපයක් ඇතිවිට එ සියල්ලම එක ව්‍යාපාරයක් ලෙස සලතා ගිනුන් තේම සුදුසය ඒ වැරදි එහමුත්තේ අපි කොහොම දෙගේ එකගේ ලාභ්‍ය හා ගන්නේ තැක ව්‍යාපාරයක් ලාබ ලබනුවත් අ ව්‍යාපාරයක් පාඩු වෙනු නේද එත අපිට පාඩු ලබන ව්‍යාපාරය ව හල දාන්නවත් ඒ ශාකා වහලදාන්නුවත් ඒේ ලාබෙ පාඩුව අපි දැනගෙන ඉඩිපේ එ දෙනිසා ව්‍යාපාර වෙනවෙනම ලාපාඩුොහන්නුව එතුන ලාබ පැඩීව තවත් වැඩිකරගන්න පුළුව අඩුවේව්වා එක්කෝ හලදාලා කටයුතුතික වෙන වෙෙනත් ශකාාවින් පුළූල් කරලා භාජනතාවට දෙන්න පුළුවන්න්නේ තේවායි කටයුතුවට යන්න පුළුවන් ලාපාඩු හොයාගත්ත. එනිසා ඉතිකරට ව්‍යපාර කිහිපයක් ඇතිවිට එම සියල්ලම ව්‍යාපාරයක්ක් ලෙස සලකා ගිනුන් ේම සදුසුේගෙනනික පවැරදි ප්‍රකාශය උතරයා සත්්‍යය උත්තරයා සත්්‍යය පෙනවෙන මනිෙනු හදන්ොන් වෙන වෙනමල අපපාඩු හොයන්ඩුුව තුොත් අපිට හඳුනා ගන්න පුළුවන් මොකද අපිකරන්න පාඩු ලබනෙකට මොකදර ේද ලාභ මදිියක ලාබ වැඩිකරගන්නම කද ගන්න උපක් ප්‍රමිණි ඒවාගේ තීරණ ගන්න වැදගත්වනවා එනවනුම ලාබෝහයෙන එක හත්තනි ප්‍රශ්නය ප්‍රශ්්‍රංක හතට පයනවා පහත දැක්කෙන ප්‍රකාශ සත්‍ය නම් හරිලක්කුණද අසත්්‍ය නම් වැරදි ලක් වුණ ද ප්‍රකාශ දිලින් දැක්ක මර වගේ ප්‍රශ්නයක් තමා කිෙනම් කරන සමය කරණ මගේ ව්‍යපාරෙක වත්කම් හා ඒවායි අයිති අතර ඇති සම්බන්ධය දක්ව හරිට මරිනි. ඕ කිරුම්කට සමයකෙන් මගේ ව්‍යපාරෙක වත්කම් හා ඒවා අයිති අතර සම්බන්ධය. හරි එකන වත්කම්මලායිතිය යිතිකරට විතරක් තියෙන වන අපි වෙන මේ සමයකරන විතරයි යන්නේ. හිමිකම් සමානයි වත්කම් වත්කම් සී අත්්‍යනේ සයම යිතිකරට විතරයි අයිති. අන හිමිකම් සමානයි වත්කම් වත්කමල අයිතිය සීයක්ක් තියෙන හැබැ මේ අයිතිකරුවන්ටත් කොටසක් අයිති නයදුන්නු පාහිර පාර්ශලත් කොඩසක් අයිති අනෙකොට අපි ගොඩනඟගනව ප්‍රාගධනනි දන වගකීම සමානය වත්කම් කෙන සමයකර එතන වත්කම් සීයත්තියෙනවා අයිතිකරු හැත්ත පහක් දාලා තියනවා බැංකුවෝකින් විසිපහක් නා අයරන්තිය බැංකෝකින් විසිපහක් නා අරන්තිය එතර මේ සීය සමානවෙනි මේ දෙකේම එක තුටට ත සම්පත්වල අයිතිය මෙතන පාර්සන් දෙක්කර විදිල තියෙන අයිතිකරු එක පාර්සවයක් අයදුන්නු බැංකුවතාව පාර්සවය මෙතරන්නම් සල්වත්කමල අයිතිය අයිත්කාටු විතරයි ඉහිල්ල තියෙනෙන අන්න ඒවා ගැපිට සම්පත්වල නැත වත්කමල අයිතිය මෙෙදෙන්නේ කොහොමද අයිතිකරුවට විතරක් පෙදෙනවන් පාහිර පාසර හම්බෙන අදරී අන්න එක අපිටඒ සමී කරන හර හා කතා කරන්න පුළවා තරමකදදයගේ අවසනස අපිගහන්නේ ගිඩුම් කට සමය කරණය මගේින් ප්‍යාපරක වත්කම් හා ඒවා යිති අතර ඇති සම්බන්ධය දක්වා හරි එක තමා කිය කියනවා සිදුවත්කමල අයිති අයිතිකර විතරත් තියෙනවගේ මේගෙන් කියනවා වත්කමුල අයිතිය අයිතිකටටත් තියෙනවා වෙනත් බාහිර පාසටත් තිරවා කිරකාර එනම් සත්‍යයයි සත්්‍යයයි එනට බැලමු දෙවෙනි කොටසේක සුද්දවත්කම් ප්‍රවේශයෙන් ලාබාලාපසවීමේදී අවසාන සුද්ධවත්කම් වොලින් ආරම්භක සුද්දවත්කම් අඩු කර ගැනිලනිසා හමතර ප්‍රාධ්න අඩු ක යුතු. ගටි ලාබ සමීකරණය දන්න ලාබ සමීකරණය දන්නු තු ලාබ සමීකරණය පි කියන්නේ කාලච්චේද අග ප්‍රාධ්ධනී කාලච්චේදේ මුල ප්‍රාධනය අඩු කරලා ගැනිලිය එකතු කරලා අමතර ප්‍රාධන අඩු කරන්න ඕන කිරරි කරණ දේක කියන දෙකම අඩු කරන්න කියරන්න න්සයික වවැරදිනි අග සුද්ධ වත්කාම් රින මුල සුද්ද වත්කාම්. එකතු කරා ගැනිලි අඩුකරා අමතර ප්‍රාද්ධන පකන ලාබසමයක කන්නේෙ සුද්ද ලාබේහලාබේ සුද්ද ලාබේහෝ අලාභය සුද්ද ලාබේහව ලාබය සමානයි කාලච්චදේ අග සුද්දවාත්කම් රීන කාලච්චයදේ මුල සුද්දවාත්කම් එකතු කරා ගැනිලි අඩුකරාමතර ප්‍රාද්ධනි එකතුකරා ගැනලි අඩු කරාමතර ප්‍රා්ධන තොඩ තැමකෙන සුද්දවත්කම් ප්‍රවේශකයෙන් ලාබ සමයකන ප්‍රේශය තමා සුදුවත්කම්ගැන ප්‍රාධනය කෙනකින් එතකොට ලාබාලාබ සේමයේදී අවසාන ුද්වත්කමලින් ආරමක සුදුවත්කම අඩු කර ගැනිලිස් සහමතර ප්‍රාධන අඩු කළ තුමි ගැනලිය එකතු කරල තමා අමතර ප්‍රාධන අඩුරන්න නේද තර දෙකම අඩුකළ යුතුය කියෙන කාරණය වැරදි නිසා මේ ප්‍රකාශය අසත්්‍ය ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශය ත ඇයි මේ සමයකරන්නේ ගැනලි එකතු කරලා අමතර ප්‍රාධන අඩු කරන්න කොහොමත් අපි අග සුද්දවත්කමි මුල සුදවත්කම් අඩු කරන්න වෙපෙ මුලාපි ප්‍රා්ධනය ලක්ෂයක් දාලා අග වෙනකොට ප්‍රාධ්ධන ලක්ෂ පනස්තහ උුණානං මුලදී ප්‍රාධන ලක්ෂයක්ද දාල ව්‍යාපාරි පටන් ගෙන අග වෙනකොට ප්‍රාධන ක් ලක්ෂ පනස්ථාව ුුණානං මේ ප්‍රාධන වැඩිවිලාතියන ව්‍යාපාර ලාබේ නිසා එතකොට අගේකින් මුලේකඩු කරොත්න මෙතරන ලාබේන්නේනි අග ප්‍රාධ්ධනය ලක්ෂ පනස්ථාහය මුලේ කඩු කරන්න මුලේකින් අගේ කඩු කරන්න බයි මුලේකින් අගේ කඩු කරව ීණ පස්ථාවක් කියෙන නෑන එන්ඩෝනැපටි දන පරස්ථාසා ගේකෙන්න්තවා මුලේකඩු කරන්නේ එක මෙතරින් ගන්න පුළුවමේ අග සුද්දවත්කම් කෙනන අග ප්‍රාද්ධනය ්‍රීන මුල සුද්දවත්කම් කැෙන මුල ප්‍රාද්ධන එද අතර වෙනසන පැදිරින්. එතවට දැ මේකේ කැල්ලිස්සාහ අමතර ප්‍රාදධනය කලපන්න හේතුවක්තිේ. ැලිකතු කරන්නේ ඇයි ගැනලික කියන්න ව්‍යාරය හිමික බඩුවන්න ලපානිකක් නේද තතර ව්‍යාපාරයක ගැල්ලි කරන්න කන්න ්‍යාර ලාබි පිම තිර ක්ති අඩුවෙන් නොනි ගැල්ලි කරන්න කරන්න ව්‍යාපාරය ලාබි පිම තින ශක්ති අඩුවෙන් යවධාරනය කැර බැලුවොත් ප්‍යපාරේ තියන ලාචව තියන සල්වන පියල්දහදහක්කයාසාක්්‍රදාන ගෙදර රයි ත්‍රේද හදා හා ව්‍යාපානට බඩු ගෙනත් දැන්මුත්තිේ එදා හදා ව්‍යපාට බඩු ගෙනාව හදාහට වැඩගාඩ විකරන්න ළ තු ලාබ ගුත්තරු එර ගල්ලිරබනනි සර ලාබේ ලබෙන තිබූ හැකියාව නැතිවෙලාගිය තවදහරණය ද්‍යාපර විකුරන් තිර බා් හිතනන්නුවක දහදාහ බඩු ගෙදරංගේ ඇත පන්දහ බඩු ගෙදර රංගිය පන්දාහ බාන්්ඩ ගෙදරංගගේපුහම ඒකර විකුරල්ලා අපිට ව්‍යපාට එන්ඩ තිබ්බූ ලාබේ නැතිවවෙලාගගේ පන්දහක බා්ඩ ව්‍යපාර තිබන හද්දාස් පන්සි විකුුණන්ක් රතරන්න ත්‍රේක ගෙදරංගිල පරිරණය කරව ලබෙන තිබ ලාබේ නැතුවෙලා ගැලිරහම ලාබඩුවෙන ැල්ලිරන්න කරන්න ලාබඩුව නොන. නමුත් ලාබේ අඩුවෙන් ඕන ව්‍යපාරික වියදන් නිසානය ලාබේයට බලපාන්න ඇත්තරම ආදම්සාහ වියදම් කියන කාරණ දෙක ආදම්සා වියදම් කියන කාරණ දෙගතම ලාබය වෙනස්සෙන බලපාන. එතකොට තැම් මෙතර ව්‍යාරය ගැල්ලි කරපුහම ලාබේ අඩුවෙනවා හැබැයි ගැනිලි කියන්නේ ගැනලි කියන්නේ ලාබය අඩුවනට වියද මක්නෙවේ වියද නිසාන් ව්‍යපාර ලාබේ අඩුවෙන් ගැල්ලි කියන්න වියදමක් නෙ. නිසා ගැල්ල නිසා යම්්‍රමාණයක් ලාබේ අඩු වෙලා තියෙනවනම් ඒක නිවැරදි කරන්න අපි සමීකරණයට නැවත ගැනිලි එකතු කරනවා. හේතුවතමා ගැනිලි කියන්නේ වියදමක් නොවීම ගැනලි වියදබක් ඩෝන්් නිසා ගැල නිසා යම්ප්‍රණයක් දැනට ලාබේ අඩ වෙලා තියෙනවවා ඒ නිවැරදි කරන්න අපි ගැල්ලි සමේකර්ඩ එකතු කිරීමක් කරු. හරි එට අමත පාදරය අපි සමයකරනින් අඩු කරන්න. දැල තෙන් ප්‍රාධනය ව්‍යපා දානුව කියැන ව්‍යාපාර ලාබ ශක්තිය වැඩවනනි ලාබේ පේවර තියෙන ක්තිය වැඩිවෙන ත ලාබේ පේවරතියෙන ශක්තිය වැඩිවනාට අමතර පාධ්නයකයන් හිමිකේ කොටසන්න ඇතර ලාබේ වැඩිුවන්නේ හේත්තුවෙන්න්න වනේ ආදැම් කියයෙන ත අතර ප්‍රාධනකින් ආදයමක් නෑ අමතර ප්‍රාධ්නක කියන හිමිකක්වර්ග කිරම. එනඟ අමතර ප්‍රාධිනිසා වැඩිවිලාතියෙන ලාබේ අපි බලස් කරන්න නිවැරදි කරන්න අමතර ප්‍රාධන මේ සමී කරණ තුළින් නිවත් කළදා අන එකයි හේතුව මේ ගැල්ලි එකතු කරන්නත් අමතර පාදධනය අඩු කරන්නත්න්නේ ගටිදන්න. ර ැල්ලිතුගන්න හේතුව කැල්ලික ඇඩ වියදමක් නොවීම අමතර ප්‍රාදධනය අඩුකරන්න හේතුව අමතර පාධනකෙන ආදායමක් නොවීම ැනට ඒ තුලින් ඇතුවෙලාතිෙන් ලාභය නිවැර්ධ කරලා බැලස් කළ ගන්නතමා සමීකන්නඒ දෙක ගැලපීමක් කරන්න තරෝඟ කටපාඩන් කරගන්න සමීකරණ අග සුද්දවත්කව ප්‍රීන මුල සුද්දවත්කා එකතු කරා ගැනිලි අඩු කරා අමතර ප්‍රාදධනයකෙන සමයක ත්‍රබේක වෙන විදිකට ප්‍රශ්නයක් එට හත්වය නො වි ාගෙදි ැම කරන පහදල නිවදි සමය කරන තෝරන් හි වන ොර විදිහට සමීකරනන්නේ හොඳට මතක තියෙන් වුන් හරිනන් දෙවෙෙන එක වැරදි කලපට දන්න පුළුවන්. ඉරගට හතේ තුන ආදම් ප්‍රකාශනය පිළල කිමති ගැලපුන් සංකල්පය යොදා ගනිී. හරි සත්තයනෙ හේතු ගැලපුන් සංකල්පෙන මයි සලත්ක රාදය උපා ගැනීම සඳහදරන්න වියදම්. ආදමට රිහිම ගැපිීම ලා බේ ප හෙනවා කිය. ස්ථරත්කම් භාතෙන් ආදය උපයෙනකොට ඒ ආදය උපයා ගැනීමේ කාරයට දායකර නිසායි වචෂය වෙන් වගේ අඩුවෙනු. බෙදාහරුලතයක් ගෙනල්ලා නිකන් තිබ්බටේක්ෂය වෙන්න. එක බෙදාහරමි කටයුතුවට භාවිතා කරපු නිසා තමාගේ අඩුවන්නේ එකි වියදමක් හැටියට ශ කියනෙ එක හඳුනාගන්න යන්ත්‍රයක් ගෙනපහම එකින් අපි නිෂ්පාදන කාරයට යන්ත යොදා ගැනීම නිසා අගේ ප්‍රමාණාත්වක අඩුවෙන් එක පි ශය කියල වේදමක් හැටියට ප්‍යාරය ආදමම් ප්‍රකාශසට ගැලපීමක් කරන. ඉදි හම අදෑමකට වෙෙිහි වියදමක්තියෙන් ඒ ආදම් පට එරෙහිම වියදම් ගලපලා ්‍ර්‍යාපාර ලාබෙහෝ අලාභිය ගන්නවා කියනක අපි ගැලපුරු සංකල්පෙට අදාලායි කියලා සාකච්ඡාවක් කරන ඕනනි. එන ඒක සත්්‍යය කියර අපිට ගන්න පුළුවන් ආදම් ප්‍රකාශ පි කරීමදි ගැලපුන් සංකල්පයෝදාගනය කෙනක සත්‍යයයයි සත්්‍යයයි රපී හත්තනයකඉන්නේෙ හත්තේ එක තුන දැන් අපි කිවේක සත්වයනි දෙවැනිකා අසත්යකි පලවිනික සත්්‍යයකි හත අතේ හතර ප්‍යාපාර ගනදිරු ගිරම්කට සමයකන බලපානාකාරය සටහන්කිීම් පසුව ඒවා ඇසුරින් මුූලිතත්ව ප්‍රකාශයක් පිළළ කළ හැකිය පුළුවන් එකදි එචර සාර්ථක මූලිතත් ප්‍රකාශසයක් නවී නමුත් අපිට අර සමීකරන විශ්‍රේෂාත්මකො හෝ ා්ධන ැන වගකින් සමානය වත්කම් ිට සමකනද මත් ඒත් සමකටි පල් හැතු කර පුුවන් ද මේ විදියට අප ප්‍රාග්ධනය දන වගකීම් සමානය වත්කම් සමකනම පල්හල් ලියානයරය න මේ ත් වෙනස් කමෙනවානි ආරම්භක සේසිතයරන ඒ වද දාලා මේ ගරඳුටික් ගලපල අවසාන උත්තර පේලියක් ගන්නුවු ඇරද තර හැමවෙලම ප්‍රාග්නය දැන වගකිම්ට වත්කමල එකතු සමානවා කියන පි දන දන වගකිීමම එකතුවට වත්කමල එකතුව සමාන වෙන එතන මේ සමීකරණයම විදිමත් ඉදිරිපත් කකිමත්තමා මූලි තත්ව ප්‍රකාශනය කියලා කිය ඇඉස්සර අප මේකට කිවේ ේෂපත්්‍රය කියලා හරි මොලි තත්ව ප්‍රකාශට ශේෂපත්්‍රයගෙන වචන භාවිතා කරේ ත්‍රේකාලයෝකට කිව්ව මේ ගිනුම් කරන සමීකරණයකිෙනකට ශේෂපත්ත සමීරය කිය ගිෙනුම් කරන සමීකරණය කියර වචරේයට මාහර්තයං වල දිල තිබ ේෂපත්ව සමීකර එ ශේෂපත්ව සමීකරණයකයන් එකට හේතුව තමා සමීකරණඒම විදිමත් ප්‍රකාශනයක් ඉස්සර ශේෂපත්්‍රයක. තැතරම ශේෂපත්වය කියෙන වචර දැම් භාවිතා කරන්නේ තැම් මුල තත්ව ප්‍රකාශයකකින වචර බාතට මුලිතත්ව ප්‍රකාශය තියෙන මනවද වත්කම් ටික වගකම් ටික පාධනයයට. ැ මේ අපිට දැනට මේ සමයකෙන ආරම්භ ශේෂ ික් තිබීලා කරු ටිකක් ගැපපුවාන අවසා උත්තරටික් ගන්න පුළුවන් මේක ලේකරයට දපුහම්මමකක් වේද. ප්‍රාධනය ස වගකිම්මුලන උත්ත්‍රේයට වත්කම් උත්රය අනිවායෙන් සමාන. මොලිතත් ප්‍රකාශය කරනයක නේද සමීකරණයම විධමත් ප්‍රකාශන ඇත්තමා මෝලි තත්ත්ව ප්‍රකාශනය ක ලැි කියන්න එහ අපිට සමීකරණය හර හා මොලිතත්ව ප්‍රකාශය හදන්න පුළුවන් ගැටලුවක් නෑ හැරිදි එනිසා ඒ අපිට සත්්‍යයකට ගන්න පුළුව හතර සත්්‍යයය අතේ හතර නිවැරදී. පහ මුදල් ගැන්ලි සා මතර ප්‍රාධය ලාබේට හෝ අලාබිට බලපෑ මැති නොකර හැනි ගැල්ලි කියන්න මික ටඩුවන එකක් ආදායමක් හෝ වියදමක් නෙවේ අමතර ප්‍රාර්ධනයකයෙන් හිමිකක් වැඩිවීමක් ආදායමක් නෙවෙේ. එනිසා මුදල් ගැල්ලි හා අමතර ප්‍රාධනය ලාබෙට හෝ බලපෑමට ලාපෙට බලපෑමක් ඇති නොකරයි කියනෙ එක සත්‍යය ප්‍රකාශය නොකරයි කෙනෙක හරි නොකරයි කියෙනෙක සත්්‍යය. හරණේ අප අට වෙනි ප්‍රස්ස්ටයම් ඒගෙත් තියන්නේ හිස්තැම්පිරවීමක් හිස්තැම්පිරවීම බ්‍ය ඇසත්තියෙන්නේ ඒ පුරාන්න්නුවන වචර පහපිට උඩ දීන තියෙනවා පහස්සදහත් ප්‍රකාසනවල හිස්තැන්ට ගැලපෙන වචනය පහත දී ඇතිය ඇදුම් මතුරින් තෝරාලි තෝරාලි වී. මොනාදැපිට දීරතියන වචනටික එකක්තිෙන ගැනිලි හිමිකා මඩුවීමේ ගෙනුමක් ගැනිිලි කියනෙක්. එට අමදර ප්‍රාධ්ධනය කියනක දීරතිය හිමිකම දීරතියෙන. ගැනෙලි වියදම් ආදායම් හිමිකම් සාමතර ප්‍රාධ්නය වචටික තොම දීලති. තේ වචන භාවිතා කළක හිස්තැන්ටික පුරුවන්. එක පවත්වාගඩ යන්‍ය ව්‍යාපාරයකට අතිරේකව අතිකරව යොදර සම්පත්වට ගෙනමක් කරද. ඕ අමතර පාදධනද ව්‍යපාරයයක් පටන් අන්නකට ප්‍රාධනනිදායන්න පුළුවන් යාාරය කරගෙනයන අතර තුර සල්ි ධාන පුුවන් ඩම්ධාන්න පුුවන් ගොඩන්න නිරිධාන්න පුළුවන්ත සතු දාන පුළුවන්ලි බ ධාන ලුවන්න්නේ යොම නොද අමතර ප්‍රා්ධන අමතර ප්‍රාධන නිහං උත්තරේ එකට ගන්න අමතර ප්‍රා්ධනයකෙන හිස්තන අමතර ප්‍රාද්ධන් අමතර ප්‍රාග්ධනයඇ විවාාගද මේවාගේ ප්‍රශ්නයක් ඇහුවෝත් මොගත කරන්න හිස්තර පුුවන් ඕනි සයවාක්්‍යම ලියනවාවද නෑ. පැහැදිරියු අංකෙලියලා ඒ අංකෙට අදා උත්තරය විතර ලියන්න ොුද මේකේ අට කර ප්‍රශ්නය එක එකට අදාල හිස්තරට ගැලපෙන වච්චනය රුඩ ස්තනටිකින් ේරුවා උත්තේ තරල් ලියවූ එකට මේක පමැති අය වෙනම ලියන්ට වශ්‍යථාවයක් නෑ අර්යතොර එකනි අමතර ප්‍රාධනි කළ ගන්නපුළුවන් අංග දෙක ව්‍යාපාර කටයුතු පාත්තනයාමේදී විධ වූ ස්තනක් දැරීමට සිදුවේ මෙමාගින් හිමිකම අඩුවේ න නිද මික මඩුවෙන් ඔයතර අපි ධානපල වචන ගදද වියදම්න වියම් වියම් ප්‍යාපාර කටයුතු පාතන මදී විද වූ වියදම් දැරීම සිදුවේ. වියදම් නිසා හිමි මඩුන අපිස්සල කතාගර වියදම් සහ ලාභ අතර රින සම්බන්ධතිනෝක ප්‍යාපාර වියදම් සහ ලාබ්‍ය අතර පවතින්නේෙ මන සම්බන්ධ වි සම් වියදා වැඩි වෙනකොට ලා අුව. වියදම් අඩුවීමමද ලාබ වැඩි. හරි එතට පි කර පුළුවවාන් යාාරකටතු පත්තනෑ ේද විද විය දන්දරීම සිද වෙනවා හරිද ඉඩටි කියල මෙවාගේ හිමික මඩුවේ වියදම් නිසා හිමික වඩු වියද වැඩරගට ලාබේ අඩුවනවා ලාබෙඩුනාලාකැ නිවාර හිමිකම අඩුවීමට එක බලපා හිමික වඩුවෙන බලපා එරන් දෙඩක ොත්තරේ විය දම් කලගත් එවැනි ගරොත්තරේ විය දම් කිලගන්න විය දම් කලගන්න ඉලෙක් බලා එ එක තුනනේ අටේ තුන ව්‍යාපරයිතිකරු ව්‍යාපරයෙන්ඉ වත්කර ගන්නා ව්‍යපර ඇතිකර ව්‍යපරෙන් වත් කර ගන්න සම්පත්වල මුල්ි වටිනාමි කරන කිලද ගැනිලි කියරන්නේ අයිතිකර ව්‍යපර මුල් ගත්තොත් වැට කියර මුදල් ගැල්ලි කියලා බාණ්ඩාපසු ගත්තොත් බා්ඩ ගෙල්ලි කියලා කියන අයිතිකරු සහ ව්‍යපාරිගැන පාර්සන් දෙකක් අයිතිකරු වෙනයි ව්‍යාපාරි වෙනයිනි පාර්සන් දෙකක් එනිසා අයිතිකර ව්‍යපරෙන් ආපස්සු ගන්නවා වෙන අපි කැල්ලි කියලා ර්තා කිරීමක් කළ යුතු වෙනවා එ එකට ගැනිලි කියලගන් එකම විස්සරර්කෙන මෙවැනි ගරු නිසා හිික ම අඩුවේ ගැලි ැන් හිමිකම් අඩුුවීමේ වර්ය ගෙනු මක්නෙන කැල්ලික යන්න හිමික ම අඩුවෙනුතවට දෙක වියදාම් තොන ගැනිලි හතර හතර ව්‍යාපාරය විධ මෙහෙයුම් කටයුතු ක්‍රියාකාරකම් නිසා විවිධ ඉපයිම් ලැබි මේවා ්‍රස්තනක් සැහැදින්නේ මෙවැනි ගණුනිසා හිමික වැඩිවේ. හිමිකබත් වැඩිවෙන වනා ඉපේම් කැන ලැබීමම් නේද එකැනෙවට අපි ගැන ආදායම් කියරන්නේ ආදායම්. එම් හතරනනි වචර ගන්න පුළුවන් ව්‍යාපාරය විධ මෙහෙයුම් කටයුතු ක්‍රියාකරණසා විධ ඉපයිම් ලැබේ මේවා ආදෑම්ට සැහැඳින්න්නේ මෙවැනි ගණුදු නිසා හිමිකම වැඩිවේ. ආදැන් නිසා හිමික වැඩිවෙන. ආදායම්. ඕ ද ආදයම් සසා ලාභ්‍ය අතර පවත්තින දන සම්බන්ධය ආදයම් සහ ලාබ්‍ය අතර පවතිත සම්බන්ධය ධන ආදය වැඩිය වුනොත් ලාබයත් වැඩි වෙනවා ආදය මඩුවරොත් ලාබයත් අටුව දවට අදය වැඩවතුින් ලාබයටනැෙන හිමිකම් වැඩිවගේ බලපානන හරි හරි එන දවසාන එක පහා තකව වච්චන තවයතුරින් ව්‍යාපර ඒතිකරන්ට ව්‍යාපර සම්බන්ධ ඇති අයිතියට කියන්නේ හිමිකම කිය හිමි ව්‍යාපාර යිතිකරුවන්ට ව්‍යපාර සම්බන්ධඇති අයිති හිමිකමන හිමිකම හිමිකමට තමායි කියන සුද්ද වත්කම් කියල ඒවචනෙන් මදග තියාගන්න සුද්දවත්කම් කියන්නේ හිමිකම ප්‍රාද්ධනය සුද්දවත්කම් කිවත් හිමිකම කිවත් ප්‍රාධන කිවත් ඔක්කමක වචනයක් පොසැබි ගන්නපුුව හරිදපයා නවෙන් ප්‍රස්සට ප්‍ර්ංග නමේ ප්‍රශ්නංග නමේ ඒකත් ඒවගේ හිස්තැම්පිරවීමේ ප්‍රශ්නයක් පහත සඳහන් පද සුදුසු තැන්හියොදා වාක්‍ය සම්පූර්ණ කරන්න පාක්්‍ය සම්පූර්ණ කරන්න අප ද අතින ගැලපුම් සංකල්පය ආදයම් ප්‍රකාසනය මෝලෙ තත්ත්ව ප්‍රකාශසනය සුද්ධවත්කම් අද අපි කිව සුද්දවත්කම් ගැන සහලාභෙ වලාබේ බලා නොයි වචන ටිකතම අපිට දීරතියෙන් බලමකිනික යම් නිශ්චිත කාලපරච්චේදේ මූල්ල ප්‍රතිඵලය ගනයේ සඳහා හිස්තනක් පිළිල කරයි. මෝල්්‍ය තත්ව ප්‍රකාශනය නෑ ැ මේ මූල් ප්‍රතිඵලය රික සමහරය පටලුව ගන්නවා ලියාගන්නේ එක මූල්ල ප්‍රතිඵලය කියන්නේ කේටද. ලාබේ හෝ අලාබය ලාබය අබේ පැත්තක ලියාගන්නු මෝල්ල ප්‍රතිඵලය කියන්නේ ලාබේහෝ වලාපේ හරිද එතවන හරිආදම් ප්‍රකාශ මෝල් ප්‍රතිඵලය කියන ලාබෙහවලාබේ මේකට අපි කියනවා මෙහෙයුම් ප්‍රතිපල මේ වචනටක ලියාගන්නු මෙහෙයෝම් ප්‍රතිඵලය මේකල තවච්චනය කරම ගද හලතිය කාර්ය සාධනය සාධනය ඔොනයි වචනටික එකක් ඇරි? මුල්ල ප්‍රතිඵලය කියන්නේ ලාබේ පාඩුවට මයි ලාබෙ වලාබේ ඒකටම තව නමක් අපි කියනවා මෙහෙයුම් ප්‍රතිඵලය කියය ඒකනම තව නමක් අපි කියනවා කාර් සාධනය කිය කාර්සාධ කාර් සාධනය හරි තර මුල්ල ප්‍රතිඵලය කිව්වත් ලාබේ වලාබේ කිව්වත් මෙහෙයුම් ප්‍රතිඵලය කිව්වත් කාර් සාධනය කිවත් හතරම එකක් කතරම එකක් හරි එඒයි වචර දන්නතුනොත් එහ මතකුණොත් සහල්ලාට උත්තරි වාරදිනවා පල නි ුත්්‍රර දැන් රුන්ග ලුවන් යම් නිශ්ිත කාල පරච්චද මුල්ල ප්‍රතිඵලය ගරණය සඳහා වද පිළර කරන්න ආදායම් ප්‍රකාශනය ආභෙවු පාඩුව සොදාපි හදන්නේ ආදයම් ප්‍රකාශට නම් පලවෙනිකර උත්තුලේ ගන්න ආදායම් ප්‍රකාශනය කිය ආදායම් ප්‍රකාශනය ආදෑම් ප්‍රකාශනේ එන්න එහැරිනිේ ආදයම් ප්‍රකාශන්නේ ආදයම් ප්‍රකාශනය කර ගන්න පුළලු ඉරක ගැලපුහු සංකල් පෙහොඳයි යම් නිශ්ෂිත කාල සේමාක ඉපයු ලාභය හා අලාභය සේම සඳහා ආදය එපේමට අදාළ වියදන් සම්බන්ධ කර ගන්න ඔහු ගැලපුන් සංකල්නය හරි ආදය ඔපයා ගැනීමම සදාධරනණ විය දන් ද අප අවස්සා ගන්නාවක දෙක් කතා කර ආදයම් ලබා ගැනීම සදාධරණ විය දම් ආදෑමට රැහිව ගැලපීමෙන් ලාබේ හොපාඩුව හයඩක් කිය සබන්ධ වෙන්නේ ගැලපුම් සංකල්පය ගෙන පිශේෂ සංකල්පයෙන් ගැලපුම් සංකල්පය තම උත්තරේෙන් ගැලපොම් සංකල්පය සංකල්පයක වචන තේරවන්නේද ගැලපුම් සංකල්පේ ගැලපුම් සංකල්පේ එරාපයන් තුන්ගෙනියකට නමේ ආාරිකයම් නිශ්ත දිනකට ඔව වත්කම් වගකීම්සා හිමිකන් දෙක් කලේ කරන්නේ එක මෝල්ෙ තත්ව ප්‍රකාශනි මූල තත්ව ප්‍රකාශ මෝල්ෙ තත්වය පෙන්න ප්‍රකාශයයට අප කියනු මෝල්ල තත්ව ප්‍රකාශේ හරි මොලෙ තත්ත්වය පෙන්න්නන ප්‍රකාශය මෝලෙ තත්ව ප්‍රකාශය එකන වත්කම් වගකීම් හිමිකම් අතර සම්බන්ධ පහද මූල තත්වේ ගැන්නේ වත්කම් වගකීම්සා හිමිකම් අතර සම්බන්ධ තාවයට අපි කියනවා ල් තත්වය කියලා අනක තමා මුලි තත්ව ප්‍රකාශය රහ කරන්නේෙන එනම් මූල්ලය තත්ත්ව ප්‍රකාසය තත්ව ප්‍රකාසය හතර ආදැම් ප්‍රකාශය ප්‍රධාන අරබුණ ව්‍යපරෙක් නිශ්ිත කාල සිමස් සඳහා හොඳයි ලාබෙ හෝ අලාබයෝ. ලාබේ හෝ අලාබේ ගණනය කිරිනි ලාබේෙහෝ ලාභේ ගන්නේීරි ආදයම් ප්‍රකාශනය නැත ලාබලාභ ප්‍රකාශය කියලා කියරුවනි ඒ අරමුණ තමා ලාබය හෝ අලාබේ ගන්න උතේ තිරණුඩ ඒ වචරනින් තොරලා ගට ලාබේ හෝ අලාබේ අවසානක පහා ව්‍යාපාරක හිමිකම සුද්දවත්කව අපි සලත්කව හිමිකමට කියන තවනක් නමත්තමත් සුද්දවත්ක උද අපි සබීකරණය කරනවා ප්‍රාද්ධනය උක්තකරණය එකනි ඕ පරාග්ධනය උක්ත කරනකොට අපි වත්කම් රීන වගකි ප්‍රාග්ධනය සමානයි ප්‍රාධනය සමානය වත්කම් රීන වගකි සුද්දවත්කම් ගැන තේකමයි සුදවත්කම් සමානයි ඒත් වත්කම් රීන වගක එනිසා සුද්දවත්කම් ප්‍රා්ධනයට සමානය ක ලපි ගෙන ගන්න හරි එඩං ව්‍යාපරෙක් හිමිකම සුද්දවත්කම් ලෙස හඳුනුන් ලැබේ කිරෙට අපිට ගන්න පුළුවන් රි ඇපි අවසන් කළේ නවවෙනි ගාන ටිකොක්කොම එක රටාවට ඉහිර තිබුණ අප දහවෙනි ප්‍රස්්ට යනොද දහවැෙනනි පස්සටු තමේටික මකාන්නන්නේ ද ප්‍රශ්නාංග දහය ඒක සමීකරණ ගැටළුවක් පහත දක්වෙන ගඩුදුරන් නිසා ව්‍යාපාරයේ වත්කම් වගකීීම සහ හිමිකම් කරෙහි ඇතිවන බලපෑම් වැඩිවේ අඩුවේ වෙනස් නොවේ වසයෙන් දෙයක් වන්න. හරි බලමු සමයක නොය තිරවිදියට බදාගම් වූ. මේක මල යනවාන හම දාන්න පුළුවන් ඇැත යිති පොතේලියනවාන පත්කම් සමානයි වගක ධන හිමිකා. සංකයතත් එක්ක දාගත්තන හරික සංකේත මනුවත් වැදිලණය දාලන හැ එත මෙට මෙතරෙන සමාන කිරීමණනි ප්‍රා්ධන දැන වගකින් සමානයි වක්කව. ප්‍රාග්ධනය දන වගකීම් සමානයි වත්කම් ප්‍රාග්ධනය දන වගකවම් සබනවත්ක කෙනෙ එකවිි වලමු වැඩිවේ අඩුවේ වෙනස් නොවය කියර දාණඩලුුණේ ඔවු එතොටා අයිතිකරු අයිතිකර හුගේ පුද්ගලික මුදලින් ව්‍යාපාරය විදුලිබිල ගෙවී ඕ අයිතිකර හගේ පුද්ගලික මුදලින් ව්‍යපාරය විදුලිබිල ගෙව්ව කියන්නේ පර සල්ල වනි වෙල න පුදගලි දරන්නේ තොටඒ අතර ප්‍රාධන යද වවීමක් ව්‍යාපාරය. අමතර ප්‍රා්ධනය දාලා අමතර ප්‍රාධන දාලා ඒෙන් තමා විදුලිබිල ගෙවලතීහරද එතන හිමිකම වැඩි වෙනු හිමිකම වැඩි වෙනවා ආය හිමිකම අඩුුවෙනු හිමිකම වැඩිවේ අඩුවේ නේද ඇයි හිමික වැඩිවින් දමයා විදුලිල ගන්නට සලිටිකක් ව්‍යාර දානුන් සලිටිකක් ව්‍යාපාට අමතරෝ ගේෙනවා අමතර ප්‍රාත්ධනය අමත පාධනයක්ක් දර තරන මික වැැවෙනු හරි එඉරටේ දපස් ගෙනාප සල්ල ොනින් මකන්දග වෙලතිී විදල ිල ෙවරතී ට විදල විලගේ ගවක් කියයන්නන්නේ විදුල කියැන වියදම වියදමක් නිසා ්‍යාපාරේ ලාබය අඩුවන කියැන මික මඩු. පියද වැඩි වුණනාකැ ලාබය අඩුවනු වියද වැඩුවීමස ලබනක හිික ම. තැකෝ මුදල් මුදල්ලොට කිසිුදු බලපෑමක් නැත සල්ලි ගෙනාව ඒ සල් න විදල ිල ගව ආපාර විදල ෙල හිතන්න්නොක පන්දායක. ්‍රමයා පන්දාහක් ව්‍යාපට ගේනුව ත්‍ර ව්‍යාපාරි මුදල් වැඩි වෙනුවන් ඒ පන්දහ නැවත විදල පිල ගවන්න යෙදුවෙන් පස්සයායෙත් මුදල් ලඩුවනු පන්දම් නේද මුදල් ආවාගිය ආවගිය මුදල්ලාවා මුදල් ගිය ත්‍ර මුදල් ලොට කිසිු වලපෑමක් නෑ අමතර පාධන ධානකොර දල් වැඩිවුුණනාට ආපහෝ විදුලිය ගෙවද්දි මුදල් ලඩුන අන්තිර වෙලා තියෙන්නේ හිමිකම වැඩිවෙන එක සහ හිමික අඩුවන එක මිම වැඩිුවන එක හිමක ඩුවෙන් හිමික ඩුවේ අත ප්‍රා්ධ නිසා මෙතර විදුලිය කියැන් වියදමක් එඒනිසාලාභ වැඩුවෙන ගැන මික බඩුවෙන්. අන්න එම සමයකර දාණ්ඩුවන්නේ. ඉලැකලේසින බඩු තෝග නයට ගැනී බඩු තොගවත්කම වැඩිවේ. එචර දාන්නනේ නයටඩගත්තෙර ද නැහිමි වගකීම් වැඩිවේ. ඔවදාප මැති. බඩුතොගවත්කඩ බඩු තොග වත්කම කියල අන්නඕන්නේ වැඩිවේ වත්කම් වැඩිවේ. එරට වගකී වැඩිවේ නයිහිම වගකීම කියල කතන්දරලියන් ඩොන්න නැහැ. හරි මේ එක ලකුණකට අපිකරන එකක් පේලියක් හරි ගැන එක ලකුණයි ඊළඟ පේලියට එකලක්කුණ ොම ලකුණු දෙන්න භාග. එසා මේකෙඉතින් වැඩිවේ කෙනෙ එක දන දම්මත් ඇතිය දන්න දාන්න මේ ධනරීන එම දැම්මත් ප්‍රමාණවා ඉ එ හොබද නයපොලියද සහිතව අයතයටෙ බැංකුණනා අයවාරික ගෙවීම දෝකල් සමහරය පටලුව ගන්න නය පොලියද සහිතවා ආතරනේ බැංකු අය ගෙවී මේවි තැන්න නය වාරිකයක් අපි දහදාහක් ගෙවන න අය වාරික මේකට ගැන නය වාරිකය කියල මේ නය වාරිකය තුළ පොලියෙකුත් තියෙනවන ැ අපිට බැංකුඩයක් කරන්න ඒගානම වාරික ගානෙන් බෙදල ගවන්න බෑන් පොලියෙකුත් එක්ක ගෙවන්න වෙන්නේ ත මේ ඇතල පිතුම් පොලිය දෙදදාහත් තියෙනවකින් පොලිිය දෙදාහක් තියෙනවා නම් නය අපි ගත්වයකින් අඩුවෙනවා එක මාස්ස එකට නයවලින් අටදාහ ඔන්න ඔොහොම දන්නතින් නයවාරිකය දහදායකන්නේ එක තුළ පොලිියත් තියෙන අයත්තිය නනි නයවලින් කොටසක්කටවන පොලිවෙනම යන ඇරි පොලිියත් එකතමක් වැකුට ගව එතකොට දැ මෙතන අපි ගෙවන්නේ මේ දහදා ගෙවන්නේ දහදාන එකට පොලිියයි නයයි දෙකම ගෙවෙනුව එතර මුදල් යාරත්ක් මඩුව නේ මුදල්වත්ක ඩුව. උදල්වත්කම අඩුවෙන් ඉලට නයගවනවා කියෙන නය වගකීමත් අඩුවෙනවා නය වගකීම අඩුවෙනවා ආයමකදදුවෙන්. පොලියය කියන්නබම ගක්ද අපි බැංකොට පොලිය ගවනවා කෙන පේ වියදමක් වියදන් නිසාභ්‍යාපාරෙන් ලාබයමක් වෙනවත් අඩුවෙන් ලාබය අඩුවනවා කෙන හිමිකම අඩුවෙන් හිමිකම අඩුවෙන් දැන්තේරනවාත් එදාකේ තුනම අඩුවේ 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 කියල්ලි අන්නවා තුනටම බලපාන තුනටම බලපානවා න මක් වන්නද බලපාන්නේ අඩුවෙෙන්ඩයි බලපාත් අඩුවෙන්න්නයි වර තිෙෙනවාද. හරි තර ණය වාරකය කියවනවා කියන්නේ සල්ලියලඉන්න ගවන් සල්ලෙන්ගේ එප පහ මුදල්වත්කම පැදිලි අඩුවෙනනනි දල්වත්ක්කම අුවෙන්. ඉරඟට නයවලින් කොටසපුුත් අඩුවෙන්. නයවලින් කොටසකුත් අඩුවේ. ඉට පොලිියත් තියෙනන්නේ පොලිියකැන අලුත් වියද මක්නේ ඒ වේදම නිසා ලාබය අඩුනා එක කියන මිකම අඩුවීමට බල්පා. හිමිකම අඩුවෙන්න්න බලපා තේරවාද? ටතුමයි ඇන්නනන්නේ රටවට යන්න රඩීඩකට පයනවා අවසාන එකක වට්ටබට යටත්ව නයිහිමියන්ට මුදල් ගෙව්වා වට්ටමට යටත්ව නහිීමෙන මුදල් ගෙව්වා එත නහිමියන්ට ගෙවනවා කියන්නේ නයිහිමි අඩුවෙනවාන නයිහිමි කෑඩ වගකීම අඩුවෙනෝ නයිහිමි අඩුවෙන තව මුදල් අඩුවෙනවාන මුදල් අඩුවෙනෝ කියන අපිට ලැබෙනක් ආදායමක් හිමිකක් වැඩිවේ එන මෙමනි දෙන්නේ නයිහිමියට ගවන දන් ලක්සේක නයිහිමියන්ට අපිහිතමකෝ අනූදාහක්ගවකින් ලක්සේක නයිහිමියන්නවා අනෝදාහයි මුදල් ගෙවන්න අපට අමතර වාසයයක් කම්මෙනව දහදා එෙනගෙන ලද වට්ටම කිය ලදවට්ටම කියන්නේ කෙනෙ එතදැ නයිහිමියෝ ලක්සේකින් අඩුවනු අහිමැට කිව්වා කියන්නේ ලක්ෂයක් අඩුවෙන් හැම මුදල් අඩුවෙන් අන මුදල් අනුදහක් අඩුවෙනවා අදවටමගෙන ආදයමක් අදවට්ටමග ආදයමක්නේ තන හිමිකව වැඩියරු අදවට්ටම ආදයම නිසා හිමිකව වැඩියුන ඔොනො ඉදිරතමාවක් පෙන්න්න ඕන තොවට මේේලියක් හරිගයුත්තව ලකුණා දෙන්න වාාගදි පේලියීම හරන එක ලකුණ මේ පේලීීම හරණන් තවකයි මේක හරිනං එකයි මේක එකක් දෙකක් හරරි කිල්ල බෑ ඔක්කො හරිියන්න පේලියම් හරිියන්න්න මේකත් පේලියම් හරිගයුත් ලකුණත්ද හරි වොනො ඉදිරතව ලකුණ වෙන් කරන්න විාග පඇැදිරිද ඕන ඉළට හොඳ ගණ තුරක්තිය නොව බ සමී කරණ ස්සිතුනද ගනන්තන් අපි හැදල් බලමු ප්‍රශ්නංක එකොලේන් සිට දහතුළ දක්කව ප්‍රශන සඳහා පිළතුළු ලබාදීමේදී මල් සාප්පු ව්‍යාපාරයක් කරන මාරසිංහගේ ව්‍යාපර තුනකට අදාළ දෙදශසයකේ හය තියදිනේ නවසන් වරසයට අදාළ පහත්තොරතුරු සැලකිනට ගන්න මල් සාප්පු ව්‍යාපාරයක් පෙට් නේදයි මාරසිංගේ ව්‍යාපාරයගේ නමත් එෙම මාරසිංහ විසේක හැතිය දෙෙන නවස්සන් වරසට දාළ පහත්වරතුරු සැකිලර ගාන්න මේ තිරතර මල් තියෙනවා මනි පෙට්ට ෙන සුවද විලවුන් තියෙන මල් වඩම් මින පෙට්ටි සුවද විලඋන්නේේද පහතන මේ දවස්සුල් එතකොට අයිත මේ තියෙනවා ඒකට දින හ ගණන්නුවෙන නේද එතර විස්්සයි විස්ස හතයික තියෙනවා විසිඒේ හය තියතෙනක මුලාගෙන තියෙන්නේ විිස්සයි විස්සේ හතායික මුල කියලගම්මු විසි එකේ හය ඇති හග කිය ගන්න අග කියලගන්න එතරර වත්කවක්කම් දෙකම මුලවෙඩෙ පෙේ නැඒ දිනේ හදාගන්න හලවෙනික හරරි විස්්සයි විස්සේ හතාතයක වත්කක් එට යටින් දිනේ හදාගන්න ඒකත් දෙදා විස්ස්‍ය හතායකින් හදාගන්න දෙදාස් විස්ේ හතයික ඒ දෙකම් මුල විස්සයි විස්සේ හතායික වත්කාම් දශිය හතයක වගකි තේරුණාද අනත්ව හරි තෙරපේ එකනෙ කොහෙමූ ප්‍රස්ස තුනත්තියනො ලාබ සමයක නාස්සිතව මාරසිංගේ මල් ව්‍යාපාරේ ගැල්ලිවට වටිනාක මාරසිංගේ මල් හොයන්නේ මාරසිගේ මල් කියන තීර බලන්න පල්ලෙ හට ඒක ගැනලි කියද කියලා හනු ලාබ සමයකට දිසල ගන්නපුද ඔහොය පයට උත්තර කියදාව කොලස්නෙක උත්තර හතු පේදාාන් බල අදරන නැද්ද සොන කියදා උත්තර යත්තු වන තවක්කිර දන තුනගිය ගොඩක් අයදාරනේ හරි හිරුණි එදවට අපි ලාබ සමීකණ රාදසිස් කළ බලමු ලාබ සමයක ාදසි ක බලන්න බලන්න සොද්ද ලාබේ හෝ අලාබේ තමානයි එ මෙතර වර්සයක් තියරෙ නේද වර්සය අග සුද්දවත්කම් න තාග ප්‍රාද්ධන වරසයග සුද්දවත්කම් ්‍රීන වර්සය මුල සුද්ධ වත්කම් එකතු කරා ගැනිලි අඩුකරා අමතර ප්‍රාග්ධනය රයිට් මේක සත්‍ර ලිය දස් කරන්න ඕන්නන්නේ ඇති හට උත්තර විතරීම කෙටි ප්‍රස්සේක් ලාපොත්වවෙන්නේ හදපු ක්‍රමේ වැදගත්නය එක දිය හරි නවත්ේ ක අපිී ගෙනගන්න ඕන්න සහදාගම්මු බලඩ අග මල්ලොල හන්නන මල්ලොල මල්ලොල අග ප්‍රාර්්ධනය කියද විසේක හය තිහ කියන්නේ අගන විස්ස කියන්න මුල විසේකය කිය නග එද්දස් පනහක් වත්කම් තියනවා හයිසියක් වගකිම් තියනට වත්කමලි වගකින්ගේ පම්බල ප්‍රාධන එතතිරන හාරසය පණහා වරසයග සුද්දවත්කම් නත වර්සයග ප්‍රාග්ධනය හරසය පණයි පර්සයග සුද්දවත්කම් ඇතම් ප්‍රා්ධනය හරසය පණහායි එට වර්සය මුලේක බලන්න මල්නොල හස්සේ පණහායි වත්කම් හාරසේසි පහයි වගකීම් කියද තුන්සේ විසි පහනි තුන්සේ විසි පහයි ප්‍රා්ධනය වරසය මුලප්‍රාධ්ධනය න්සේ විසි පහයි මයි ගැනේ මල් කියර තීරුයේ පත්කමොලි වගකී මඩු කළගත් පත්කමලි වක්ක මඩු කළගත් ඉදන ගැල්ලි කියඇත්තියන දේ තීරුවයේ ගැනලි ආයකෙනය හනන මේක දන්නේ එක්කෙල දාණඩපපුලුව අමතර පාධල දීර තියරනි අතරේක ප්‍රාධනය සීයි හරියට ඉදන්නටි ආදෙස් කළගෙන සුද්දලාය දෙන්නව එක දෙක් හැඩබේ සුද්ලාබේ හැත්තප පහ සුද්දලාබේ හැත්ත පහ චරයි මේක කරන්න තතිර ගැනල අපි හොන්න රක නපදයන්න ති මේ පැත්තම තියාග ගැල්ලි දනපදයක් නනිසා එ පැත්තම තියාග එ පැත්තම තියාගෙන මේ පැත්තේ සුද්ධපතිඵලයේ ලකුණ මාරු කල්ලා අනි පැත්තර දා කියයන වෙත්ත සුද්දපතිපලය ගෙදිකෙන දන හාරස්්‍යය පණහක් තිබේ මේක රිණ තියෙනවා මේකතවන මේක තිනෙ හාරසය විසි පාක්නි ඇරි එත මේ පත් සුද්දපති පල ගැන්නේ හාරසය පහදන්න ආරසි විසිපාහ ක්‍රනේ ගැන්නේ සුද්ධපතිබලය විසිපහක් දන්න මේ පැත්තේ මේටිකගේ විසිපාහක් දන තිය නැතුුව විසිපහ දන්න ඉහැ පැත්තර රීන වෙනවානි හැත්තැ පහෙෙන් විසිපහක් අඩු කරන්න ගැනලි ගැනලි පණහරි ගැල්ලි පණහා කැල්ලි පණහ ඒකන්න හැදේ දහස් වල නිේද උඩ තිෙන ොරතුරුදහස් වලින් අගන බින්දු තුනක් එක තු කරලා ගන්න එඒේ කොස්සනකට උත්තේගම පනස්ථාහගෙන් ත්්‍රයක නිිරදදිී.ඉකොලොස්සනකට උත්රේගියද පනස්ථාහයි පනස්ථාහයි. එකොලහාට පිළතුර පනස්ථාහයි. අරිලාරපේ දොළොස්සනයකට යමු දොළොස්සනයක මාරසිංහගේ මිනී පෙට්ටි ව්‍යාපාරයේ එතන දාගන්න දිනේ උත්තරේක කියල කියෙන්. දිනකවත්දන්න ොඩට විස්ස විශය හතයිකන දෙදස් විස්සය දහනමෙන තිනෙක් විස්ස කරගත්. මාර්සිංගේ මනි පෙට්ටි ව්‍යාපාරය දෙදස් විස්සේ හතයි එකදිනට වත්කම් විස්්සයි විස්සේ හතායික්ක න මුල විස්ස විසය හතයකන මුල පතර ප්‍රශ්ථාර්ථය උත්තරණේද. විස්්යි විසේ හතයික වත්කම් කරතන ප්‍රශ්නාාර්ථය තියනෙක දන්නේ. හරි තැ මෙහෙම කරන්න පුළුව එක පාර සමයකරන්නේ හදනට වඩා ක්ලේසි මේ සමී කරනම යනක හරි තැම් මුල වත්කම් විතරක්නය හන්නේ එසල මුල ප්‍රාධනය මොයා ගන්න එක දන්නේ කියලා තන්න කර මුල ප්‍රාධන මහාගන්න පස්සබට අනු සූත්‍රය කර හිල්ල මේ එකකට උත්ත්‍රේ ගන්න පුළුව මේ බලන්නොක මෙහෙම තැමේ මිනි පෙට්ටි ව්‍යාපාරය සම්බන්ධය හනි මාර්සිංගකි ත්‍රේකය වෙනම තියෙනවා මුල මුල වත්කම් දන්න වගකම් දන්නවා හැබයි හැම මල ප්‍රාග්ධනය දන්න කෙලා හොම ගන්නු ල ප්‍රාධනයම දන්නෙන මංගන්න මුල පාධනම දන්න හරිද ඇත මේ සමක ධන්නමාරුවෙන් මුල ප්‍රාධනම දන්න අනිත්ව දන්වා හ දෙස් කරයන්නු එතනක ගැනි තියන එකේ ඇත්තපාහේ ීරු හරිට බලා ගන්න එක සි හත්ත පහයි අතිරේක ප්‍රාධන එකසේ විසිපහයි සුොද්දලාබය එකසේ විසි පහයි හරයට නිිලක්කන්දා ගන්න ආද සුද්දරත්කම් කියන්නගමි විසේකේ හයඇති අග වත්කම්ම අනවසේ හැත්ත පහයි වගකයම් පන්සේ පණහයි කියද තෝට පහයි දෙකයි ආරශය විසි පහයි ඔන්නොට හරිදි කියලා බලන්න දාපුත්ත්‍රට තා පියතුරු හරිද මිනින පෙට්ටි කෙර තීරෝ බලායිනගේ එපුහම විස්සයි විස්සේ හතක වත්කම තරයි දන්න ඇත්තේ හැබේමං ඒක සම්පූර්ණයෙන්ම මුල සුද්දවත්කම් මුල පාධිම දන්නේ කියලා එක් කියලා තෙම දා ගත්තා කියරට ගැනනිලේක සැඇත්ත පහ දීලතිී සුද්දලාේක සි පහ දීලතිය අග වත්කවාගකින් දීලතිනිසාහග ප්‍රා්ධනය අද සුද්දවත්කම්ය ොයා ගන්න අවස ඇත්ත පහෙන් පන්සේ පනහක්ගිය හර්සිය වෙසි පහයි හරසිය වි පහයි අරිද දැම්මන් හොයාගන්න මේ අගස මේ වරස මල සුද්දවත්කම් කර පිළිතුර එබලන්ට මේක සුල් කරන්න ලේසිම දේතමා මෙතන රිනේක්ස්රතින් මේ වහ මෙහ පැත්ත මාරුරල නෙක් කරගන්න තියාග ෙ ොහන්න අමාරු නතියගෙන හ ොයන්න තියෙක හදන්න අමර නිසම රිනක්ෂේක ධනයක් කරලා ඉපැතන ගත්ත ඉලාඟට මේ පැත්ති උත්තරේ හදලා ලියගන්න අ අරුත්ත මේ පැත්තර හින කළගන්න බලන්න හාරත්සය විසි පහක් ධන තියෙනවා එකසේ හැත්තැ පහක් දනතිය පහයි පාහයි දහයයි අටයි දහයයි පහයකයි හයයි තව එක විසි පහක් අඩුවෙන්ඩත් තියෙන හැත්තෑ පහයි පහ එකක් හතලා මේ පැත් උත්තරේ හර ඇත්ත පානේද හරි දෙ උත්තරේ හාරත් සිසිපාධන අක සිඇත්ත පහදාන පහයි පය දහයයි අටයි දහයයි පහයක හැයි මේක සිස්පාඩුවෙන් ට තිපේ ඇත්ත පහයි පහින් එකක් කතර ඊලකට දැ මේ පැති උත්තරය නොලිවේ මේක සි පාත් මෙ හැටගෙන රින කරන අද එක් සමානය කරමං උත්තරය හොයනවා පනහායි තුන්සේ පණහයි ඕක නෙවේ උත්තරේ ඕකනමේ උත්තරි මංග ොයාගත්තමකත්ද මුල ප්‍රාද්ධන් මුල ප්‍රාධනය මංගේ හොයා ගත් ඇදිලිද මුල ප්‍රාග්ධනය කෙනෙක මං හොයා ගත්තා දැන් අපේ තව අනු කොටසකට එන මේ විදිහට මුල ප්‍රාග්ධනය සමානයි මුල වත්කම්රින මුල වගකි හරිද? මේකෙම් මං සම්පූර්ණයෙන් වර්සය මුල සුද්ධවත්කම් කියෙනෙක් කියණෙ එක අපි හවාගත්තා තුන්සේ පනහක් හැටියට තුන්සේ පනාක් කැෙනට හොයාගත්තන හැදි. ද මුල ප්‍රාධනය අපිටාව තුන්සේ පණහා අපිට දන්න ඇත්ති මුල වත්කම් මේක තව දන්න ඇත්ති. මුල වත්කම් දන්නේ. මුල වගකීම් ටිකත් අපිට දීර තිබ එකේ පනහක් කියලා තැ මුලවත්කම් මුක්ත කරන්න බල මේ බැත තියා ගන්න මේේරිනය සිපනම් හයට දනකළ ගන්න තුන්සේ පනහා දන එකසේ පණහා සමානයි මුලවත්කම කියට පන්සීය පුළවත්කම් කියද පන්සීයයි පුොළොවත්කම් පන්සීයේ තෙරුණාද එනම් උත්තරේ පන්සියකෙන් අබිදු තුරක් අටගේ පම ලක්ෂ පහයිනේ ලක්ස පහයි කට ඇන්න උත්තරේ හතරනේ දොළහට හතර දො දොලාට හතරනි පිරිිතුර තමයි ඇ්ඩුව. ලක්ෂ පහක්යෙන් උත්තේයට ඇන්ඩ. ඇරිද තේරුුණාද තේකරනු ධනය කිරීමට අපිට ඇන්ඩ වෙනවා මෙ විදිහට වර්සය මුල සුද්දවත් කනත මුල ප්‍රාධනය දන්නේ කිය මුල පාධනි දන්නේෑ කියල මං ගන්න එස්සල් මුල ප්‍රාධනය තුන්ේපනය කරට නවා. ආෙත් අපි වෙනකොඩ කරන මෙ විදින මුල ප්‍රාද්නයකයන් ලුවත්කම් රීන ල වගකි මුලවත්කම් රීන බලවාගකි. එතර මේ මුලප්‍රාද්ධනය දන්නවා තැන්නඇත්තේ මුලවත්කම් විතරයි මුල වගකි නු දීන තියෙන එනම් මේක මුලවත්කම් තියාගෙන ්‍රනයක සිපන නිපත්තර ගෙන ධනයක සිපනහක් වෙනවා ඒක ඇන මුලවත්කම් පන්සයඇයි පන්සේ කැෙනාගැට බිඳ තුරක්යතු කරපු හම ලක්ෂ පහයි ලක්ෂ පහ කිය පිළතුරත් තියෙන. අරද ඔය රටාවටම දහතුන්ග නිකාදල බලන්න. මාර්සිංහගේ සුවද විිලවුන් ව්‍යාපාරයේ දෙදස් විස්්‍යේ හයයිති හෙදීමට. දෙදස් විශ්‍ය හයයි තිහෙදට වගකි. එතරත් දිනේ හදාගන්න උන්නේ. එතරත් දිනේ වැරදි ප්‍රශ්නාර්තය තී ීන්දල් පොඩ බලන්න කිිල්ල චා්ටකි සුවද විලොගේ ප්‍රශ්නාර්ථතියෙන් එය රන්තිම තැන නේද. එකඇන්නේ විසයකේ හය තිහකෙන දිනේ හදන්නු. අත්තදා ගන්න මාරුසිංහගේ සුවද විලඳ ව්‍යාරයේ. දෙදස් විසිය එකේ හයයි තිහදිනට වගකීම්මලාගේ අවත්ද වෙසි එකේ හයි විසි එකේ හයයි දිනේ හදාගන්නුව හරි දම් බල හතුපය උත්තර දාන්න බලන්න එකට දහතුමිනයකුට තහතුන් එන පිටතුළු දෙඟ පි කොලා හැදවා උත්තරේ පහ කියලදානු බල එක ලක්ස දෙකනේ අයකට පහය විෙන තිෙන ගොඩක් අයට එන මේ රටාවට මදන්න හොදැයි පුොඩක්කඇයට විඩතියෙන පස්සෙන් උත්තරය විටතින් ගොඩක්ර බලමු එලා අපි දැන් ආදේස්ස කරුම් මේ විදිහටම මේවිදිටම ආදේස කරමු දැ මේ අපි හදන්න සුවඳ විලවුන් සඳහා සුවඳ විලෝ ඒේකෙ දන්න ටික වේගෙන් දාගන්්ඩ පරස මුල සුද්ද අත්කම් ගෙන ගැටලුවක් නෑ විස්සයි විස්සය හතය එක්කන මුල වත්කම් මටසේ හැටයි වගකීම් පන්සේ හතලිහයි මුල වත්කම් වගකීම් දෙකම දන්න මුල වත්කම් වක්කීම් දෙකම දන්නු එනම් කියද වෙෙස්සයි තුන්සේ විස්්සයි එතරදා ගැන වර්සය මුල සුද්දවත්කම් තුන්සේ විස්සයි කියල වර්සය මුල සුද්දවත්කම් තුන්සේ විසයි වර්සය මුල සුද්දවත්කම් තුන්සේ විස්සයි. හරි එතකොට දෙපිට හොයන්න තියනෙ කිය දන්න තැපිය අග වගකීම් දන්නත් හැබේම මේකම දන්න කියල දාන ඉස්සල් නේද දන්න ඇත්තේ ඕක මෙතර මහදන්නත්කමයක් තියෙනවා නම් අගවත්කමණ අගවක්කෙම් කියල දාලා වරහත් දාල හම දණ්ඩක් පුලළවා එඩ අක් අර සංකර්ණය වෙනවාන දිග සූත්‍රයක් කියෙනවන්නේ සම මෙ හදන් හරි පුළුවන් ලේසිකමටගන්න හරි කෝමරි වඩා තික්මනින් උත්ත්‍රේ ගන්නක තමා මේකති වැදගත්තුවේ ඉට දන්න දේක කරම ගැල්ලි විසි පහහින දවස්සන්නක ගල්ලි විසි පහයි අමතර ප්‍රාග්ධනය එකසේ පණහායි ලාබේ දීරතිෙන එකසේ පහක් එකසේ පහක් ලාබේ දිීරතිය අරවැටික තම දන්නේෙ දැන් අපි ත නොදන්නපදේ දන තිබ තේ පැත්ත තියාගන්නක වඩා හොඳයි වඩා හොඳයි හරි අදැමටික සුළු කරන්නකු රිනතුන් සේවෙස්ස ආය රිනය එකසේ පණහා දේකතුව රිි රසය ඇත්ත අත මේකයි මේකයි ධන විසි පහ ගඩ අඩු කල ගන්න පහයි හතරයි හතරයිය පයි දහය පහ දෙකව හරසය හතලිස් පහ ්‍රීණ තියන මේ බැත්තේ රිිණ හාරසය අතලිස් පැහ පැතර දන කළග එකසේ පහත් ධන හාරසය අතලිස් පහ එක් සමානයි පන්සිය පණහයි එකවද එක් සබානයි පන්සේ පණහයි කියන්නේ මේ අග මුළුප්‍රාග්ධනය, අග මුළ ප්‍රා්ධනය ඇවිලති උත්තරේ නෙමේ තා මුත්තර හැදවෙන. අග මුළු ප්‍රාද්ධන එනත අග සුද්දවත්කම් පන්සේ පණහයි කියන පිළිතුළට යා හැකි. පන්සේ පණහයි. දැපිට ඕනෙමකත් දහදාගන්නට පෙන් අහන්නේ අග වගකීම්න අග වගකී. එන මේක තම උත්තර මේ අග ප්‍රාග්ධනය සමානයි. අගවත්කම්රින අග වගකී. පාධනයහන්න වත්කම්සා වගකී මතර වෙනසිල් අග ප්‍රාධන ඇවිල්ලා තිර උත්තරයක්නේ අග ප්‍රාධනයක කියන්නේ අගවත්කම රිඩ අග වගකී අතර වෙනසන වෙනස එතනයක් උත්තරය දන්න අග ප්‍රාධනයකව මේකනෙ මේ හයාගත්තයකන අග සුදවත් කනත අග ප්‍රාධනය පන්සිී පණහාහ ඇැන් දීලා තියෙනම ගද්දෝකි අපි අග වගකීම් තම ඔයා ගන්න දින මේක ඇත ඇතර වචරමලීම අගවක්කීම් කියරණෙ අග වගකීම් වත්කම්මබට දිර තිය බාන්නට විසේකේ හැතිය ක වත්කම් දිල තියෙනවා හස්සය පණවා හරිද අග ප්‍රාධනයක අපි ආපපුත්තරේ අග ප්‍රාධනක අපි පිළි තුර අග වත්කම් ලට චාට්කේ සෝද විනිඳදුම් කියනෙ පල හැ බලාලනයන්න්න විසේකේ හැතිය වත්කම් තියෙනවා හස්සේ පණහා දෙකද මේක තමා දන්නඇති එක තව පින් හලති ඒනම් වහාම් මේක ප්‍රනේ කනිප්පත්තර ගන්න දනතරන අග වගක මේ රිනේක මෙහැට ගයා දනවුණනනි. හස්සය පනහේ මේක මෙහට එනකොට හින තරලගන්න පන්සේ පණහා හනන්ත්‍රේ දෙසීයයි. අද වගකී දෙසීයයි අද වගකීම් දෙසීය දෙසේ අනු ලක්ස දෙක් කෙර තා බිඳදුරක් එකතු ෙන්ෙේ ොදර උඩ දීර යෙන දහස්වනින් යට තියෙන බිඳුත් එෙක් උත්තේ ඒක ඇන පිළිතුරුවන්ක පහතමයිඩු දහතුනට පිළිතුරුවන්ක පහගර. දහතුනට පහගන්න දහතුරට පහගත්ත නම් වඩාත්නවරුදී හරිේ එන අපි කතා කරාල් ආභ සමයකරණ ආසිත සංකීර්ණ ගැට්ලු තුනක් හරි තැවැගත්තර ගොඩක් ඇයට විල තිබුණනෙ හොඳදයි තබලට දාහත්තර පහලෝ ප්‍රශ්සද එකක් තියෙනවා දාහතර පහලොව තාහතර පහළොව හරිද තාහතර පහලොව ප්‍රශ්ටවල පිතුර ලබාදීමට පහත්ත තොරතුරු බර්ටිගේ ව්‍යාපාරයේ පදනම් කරගන්න තැ විසයකේ එකයික තොගේය කලක්වෙන කෙන මුල තුගගේ වන්නන්නේේ විසේකේ දුළලාහහිතිස ගත්තිය නිසා විසයක එකයි එක තුගේ ැන මුල තුොගේ දහස්වරින් දිලතින් අගතොගේ එක ස ඇත්ත පහයි ගැනු මෙකටිය කර උඩේ එකක් අහනිනි කොරුම් අවස හතලියයක්දී දරලාබේ දෙසී ඉස්ාකුත් දීරතිය පර්ටිගේ ව අපාරේ ගැනුම්බල වටිනාකම කියද විකොරුම් පිරිවෑ කියදකල් හරු ඕ පරමනි උත්තර දාන මන දාහතට පිළතුර ක්්‍රදා දාහතට හදපයට උත්තරේ ගෙදාවේ ආදැම් ප්‍රකාශනය හදන්න පුළුවන්ද දැමිරනත් එක් ආදැම් ප්‍රකාශනම් හද නොයකරටන තරර සම්මතා කපුතිතෙන් ආදයම් ප්‍රකාශයට මහිතරන දාම හිට නැතු ඇති නේද පොඩක් ඒක බලමු අපි ඕ දෙනර තනි පැත්තරි ආදැම් ප්‍රකාශසය හදද්දී එන මේේ දරලා විකොුණම් ොලි විකුණුම් පිරිවයාඩු කළලා හදන කමේ පට සමාට කර නැතු ඇති හරි විකොුණු විකරුම් කෑර ප්‍රධාන දායමනි අවස්්‍ය හතලියයක් දහත් වලින් තියෙන විකරුන් අවස්‍ය හතලි හැ කු පි කරම ොදැක් විු ආදායම විකුම් පිරි අඩුුව ච්චන දලාබයක නොතුතිරෙණ දලාපාන්න ි ුදි හට එ ගොඩි කටුසරහණ දාගා මුදන්නත්තං මුල තොගය මොලතොගේ තියෙනවා අපිට තුන්සීයට එකතු ගොරා ගැනු ඒ එකතුගන්න ගැනුම් දන්නේ න මුල තෝගේට ගැනුම් එකතු කරන්න ගැනුම්ම පිදන්න එකට මහලත හරිද එම මුල තෝකගේට ගැනුම් එකතු කරට පස්සැපට විශේෂණ මක් කියනවා විකිනීමට ඉදිරිීපත් කළ තෝගේ එක දන්න ඇත්තම් පොඩ්ඩක් සටහන විතරද්දා ගන්න පස්සේක කරපුහම තේරෙයි ඇත ප්‍රශ්නයඇත් ඇරල දාණන්නක් පුලුව තරි මුලතෝගේ එකතුකරා ගැනු එතොන එ උත්තරයට අපි කියවා දළලාබිහුණ නකනේ පිකිනීමට ඉදිරි පත් කළ තගේ කිය පිකිනීමට ඉදිරිපත් කළ තෝගේ පේ ඔක්කොම විකුණාන්න ැෑනනෙ කාල්ේ දවසානය කොටසක් ිතුරු වෙන එක අපි කෙන අගත් තොගේ කිය අගත් තෝගේ ඒ අපිට දෙනවානි අගතෝගේ එකසේ හැත්තෑ පහයි ඇැ රූල පන්නලා මෙන්න මෙතරින් ගණ්ඩ පකොනුම් පිරිවෑකෙන උත්තරේ කොනොම් පිරිවය මේ වෙනසර අපකෙනත් දල ලාබය කියය දළ ලාබය කියන කිය දෙ වැඩි සමාට සමයකරණ එක අර ආදැම් සියල්ලම එකතු කළ වියදන් සියල්ල මඩු කරන ප්‍රමයණ කර ඇත්ති දැනට සමයක කර නැත්තම් පොඩ්ඩක් මාකයදා ගන්න සලා විකුණු මාදයම් පෙන්න ඉකුණු මාදැන් පෙන්න්න විකුණු මාදායම වෙනුවෙන් වියධංකරපවාටි විකුණම් පිරිවය කියලගෙන් ර ගැලපුන් සංකල්ප පැපිපතාගෙන ආදෑමට එරෙහිව වියදම් ගලපනෝකෙන් මේක ප්‍රධාන ආදායම එ ප්‍රධාන ආදයමට ඉරහිවියදම තමා විකුණුම් පිරිවය කියෙන. එතන තම දඩලාබයකෙන උත්තරයෙන් මේක එක ආදායමක් විකොුණුම් පිරිවයකයෙන් විශේෂ වියදමා හරිදඇ විකුණුම් පිර හයන හටිතාම තන පල්ලහට හැද ග අවරුද තුර ච්ච බාන්න ෝද විකුණු ාට පත්. දදිති බට ගේ ගේ බට පත්න විකරු බට පත්වන විකරන් බලපැය මේේක තරක් කරන්න බෑ ියෝ තුර චික විතරක් විකුරලාා ව්‍යපාර කරනය නමාරුවෙන් තවලුතේ මෙයෝදදි ඩු ගන්නවා මේ ගැඩු. එතට මේ මුොල තොගේ ගැනුම් එක තු ට පස්ස පිතුුරට කියනවා. විකිනීමට ඉදිරි පත් කළ තොගේ කිය. ඇත විකිනීමට සෝදානම් කළ තොගේ. හරි ොක්කෝ ිකර ෙන්නේ. ඔදත් කොක් තුරන එක අකණ්ඩ පැයත්න කියෙන සංකල්පැත්තෙක් යදදී නේද මේයවදේ ඔක්කොම් බඩ විකරන්න නොන්න එතුරනොත් ලබාවද විකරන්නපුල. බ වද තුර තී රර්සටක් ගෙන අන්නටපුලුවන්න්නේ. එක අකඩ පැත්ම කියන ගේියවද ේතුර චක් යෝදතුරට ගත්න ඒවාගේ හොම අනවානනි. ත මේ අෞද්දේ අගේතරකගේ අඩුකර පහම අන්න හම්බෙනවා විකුණු බාන්්ඩල ගත් මිල කියන. විකරු බාන්ඩ පිරිවේ කෙනෙ හම්බෙනවා. වන්න මේ විකොරුම් ආදායම විකරම් පිරි අඩුනනාට පස්සුත්ත යටට කියනවා. ලාබේද දලලාබේ කිය දරලාබේ කිය කිය තැන් දන්න උත්තරටක ධරන පොඩිල්ලක්කන්ටි ගනති මුලතෝගේ ලිව්වා හරිට අගත්තෝගේක සැත්ත පහත් ලිව හරි ගැනුම් දන්නන්නේ මෙත නිිමහන් දෝනී විකොරුම්සාහ දළලාබයක් දන්න දරලාබේ දෙසිය ස්පාහයි අදන්නම් උත්තරේ ගනි ගොලක් අය හරි විකොරුම්පිරය කියද එ අවස්්‍යහතලේ විකොරම්පිරය කිය පුහම උත්තරයටටම දලලාබය කිය එළගේ වෙනස තමා පි කිය කියද වෙන බල විකොරුම් පිරය කීයද උදහස්සේ පහයයි කළදානවා පලම් ද මේ උත්තරෙන්න්න උට එකතුරන්නු පයි පා දහය එකක්ක තොරයි හතරයි දෙකයි හතයි හත්සේ පහයිනි හස්සය පහයි නැත නවසි්‍ය අතලින් හස්සේ තිස් පාඩු කළ බල නව්‍ය අතරින් හස්සේ දෙෙසි ස්පා කඩු කරම්මි වෙනසේ ඕනනි වෙනසරු පයිපය දහයයි හතරයි තයි දෙකනම්. එනම් විකොරුම් පිරේ කියන්නේ පාලස්සරක පිරතුර හතාගත් පාලස්තෙක උත්තරත බටිවියාර විකරම් පිරිවේ හස්සය පහයි තුන් එඇනි උත්තරයනවා පහලව පාලෝට තුන් දහතරට පිතුර ගන්න බලන්න තැම මේ මයි බොලතෝගේට ගැනුම් එකතු කරල්ලා එන්න උත්තරෙන් මේ අඩුවේච්චාමතාව විකරම්ි හැදිී. තැම් කලින්ති බුත්තර හනගත කරන්න මෙතර ති බිලක් මේ අඩු කල මේ කෙනවන මේ දෙක එකතු කරන්න කා පස්සට පහයි පායි දහයයි අටයි අටයි අටසය අසුව තරේ පන්සිය අසුව අයි කිරිදාන. ඔබල හැරි පන්සිය සුතමයින් ඒ මෙතරින් ගෙනවා තුන් සියයයි පන්සියස්වයින අට සයක්ස්ුවක් කියැෙ ්‍රේක අගසිට මුලට හදන්නඕනනි අග සිට මලට හදන්නඕවා හරි මුල තුගේ ගැනුම එකතු ලන උත්තරයෙන් අගත ගැඩ වෙලාලන මේ එකකා ද මේක කොයාගත්තනන්නේ මේකයි මේක එකතුරම මෙතරි ලත්මහා ගන්නපුලෝ හස්සේ පාහක සසිඇත්ත පාය එකතුකරම කියද අටසියසුවයි තුන් සයට කියාක් එක තුවෙලාද අට සියස්ුවක් හෙදෙන්නේ තුන් සයට පන්සියක්ස්ුවක් එක තුලා තම අට සියස්ුවක් හැදෙන එනං තාහතරටත්වුණන පහලොටත්තු වන. දාහතරට තුන පහලොට තුන කියලා ගන්න පුළුව.හරමේ තේකර එච්චර හිතන්නෙපා කරලා නැත්තං පස්සේ කහුවේ ආදම් ප්‍රකාශ කරට පස්සේ. පොත ලේසි පස්ස ටිකක්තියෙන අපිට ඒටික් කරන්න පුළුවන් දාශන ප්‍රශ්නය කියැන බනු පිනතුළු ක්‍රිෂාන්ගේ ව්‍යාපාරයේ චෙක්පත් මගින් සියලු ගෙවම් සිදු සිදුවන අතර මුදල් ලැබීම් නයගතියන් මගින් පබණ මෙම ව්‍යාපාරෙන් මූලික ලියවෙල්ල සැලකෙන්නේ මොනවාදකිලහන්න ත ගෙවන ඔක්කම චෙක් කොලින් ගෙවන්ඩ ලැබෙනවා මුදලින් පබණයි එනම් කෝගත පිළිතුරගත්තිී එ මද තන චෙක් පස් සම්බන්ධයෙන් ගෙවීම් කරනකොට මුූලාස්ස හයටට ප ගන්න චෙක් පිළිත කෙ එක හල රදේ චෙක් පිළිපත කියන්න මග පිපත ගැන මේ චෙක් එකක් ැඩුවට පසේ තුරන පොටසනි මේක චෙක්ක එක කනනා මෙතර පොඩි කෑල්ලක්ක තුරුණවාවැ මේර කර චෙක් පිළිපත කිය චෙක් පිළිපත තේ පහලු ඔව පහරි චෙක් පිපත චක් පිපත ගැන චෙක් එක ැඩුවට පස තුරුම කෑල්ල තර චෙක් පස්සම්බධ ගෙවීම් සම්බන්ධෙන් හොඳ ූලාස තම චෙක් පිළිපත කිය තැ මේ චෙක්ක එකගේ විස්තරයක් ැටියේ මෙතර ද නු චක් එක දුන්න කාරටද කියක චෙක් එක අද දුන්නේ කවද දුන්න චෙක්ක එක අංකේක දෙනනද මෙතර ය රංකික මෙතරත් තියෙන් චෙක්ෙ කඩලා ඉංකරාට පස්සේ ඒක කාඩ දුන්නත් පස්සෙට පිස්තරටික මේ චෙක් පිපතාහරහා ලබා ගැනීමේ හැකි අවතිය චෙක් පිරිිපතහරහා ලබා ගැනීමේ හැකියාවවතිය හැදින්නේේද ඔ එතවට ඒවිදියට අපිට චෙක් පිළිපත චෙක් පස් සම්බන්ධ ගිවීම වලද මුලාස්සය හැටියට පාවිතා කළ හැකි තරේක හැ පිළිවවෙල්ට ඇටෙන්නෑ මේග නේද ාන්ගේවයා පර චෙක් පත්මගින් සීලු ගේෙවිීම සිදුවනානත මුදල් ලැබීම් අයගතය මුදල් ලැබෙන පර මූලාසම ගද ලදු පතනි මුදල් ලැබීම සම්බන්ධ මූලාස ලදු පත කියලප කියනු මුදල් ගිවිම් සම්බධ මුූලාස්ත්‍රේ දෙමිතර චෙක්ොලින්ගිගවනිසා විශේෂෙන්ම චෙක් පිළිපත අපිට ගන්න පුළුවන් චෙක් පිරිිපත ගන්න පුළුවන් උත්තරේ පහ කියල ගම්මු දෙකම තියෙන්නේ එක විතරයි මහිතන්නේ හරපතසාපිපත්ත ගන්න බෑන හොත් මුදල් ලැබීමට ලදු පත ගන්නේ මුූලාසනේද බැරපතසා පිණිපතය එකගත් වැරදි. ලදුපතසා බැරපත් ඒ පිනිිපත නැතිසා බැරදි. හතර ලදුපදසා හරපත පහා ලදුපසා පිිප. ලදුපත ගැන ලැබීමම් සම්බඳධ මුලාස පිණිපත ගැන්නේ චෙක්කොලින් එව්වට පස්සේ ගවීම සනාත කරම තියන්න මූලාශ්‍රය කියෙනෙක් එසාි පහ ගමු පහගමු. දාහත දහට දහන මේ ප්‍රස්ටෝලට පහත්ත තොරතුරු පදනම් කරගන්න විස්නාගේ ව්‍යාපාරයේ මුදල් ගනු දෙනු දෙදස් සයකේ ජෝලි මාසට අදාළ වේ. විසයකේ හතයික විසකේ හතයක හතලි ස් පන්ධාකශේෂත්තියනු මාසය තුළ මුදල් ලැබී හතල සතරදාහයි මාසය තුළ මුදල් ගෙවි මිකොළො ස්ථාස් පන්සීය. විසයකේ හතයි තිස්සක මුදල් සේෂය සමඟ අය කැමි අතුරු දහන්නු ඇත. සල් ලිටිකත් ැනම් පැනලගි හිල්ලලා අය කැමි මුදල් බාරකරුව. ඉස්නාගේ ව්‍යාපාරයේ විසි එකේ හතයි තිස්සක දන තිබ මුදල් සේෂය කියයක් ඇරන්දමයා පැන්නේ කිය හනො කියක් ඇරද පැල්ලති. පොඩේද අත්තයෙන් පොඩි මුදල් පාලන ගෙනම ලැබීම්ගේම් ටික හදලා උත්ර ගන්න පුලෝ ඔ උත්තරයක් හදපයි ඉන්නවන කියන්න බලන් දාහත්තනිකට පිරතුන් හොයි හත්තේ හදස් පන්සේකට උත්තරයදදානන්න ඇත හදස් පන්සී එඩම් බලමාන හිත්ත එ ගොඩක් හදපයන්නවා මේක හරි මුදත්. අරම්භ ේෂ තියන හතල ස්පන්ධා ශේෂයේගහතල ස් පන්දායි ත මාසය තුළ ලැබී ලැබීම් කියන්න මේ වැඩිවෙන එකනේ මුදහතලි සතර දාහයි මුදල් ගෙවීම් කියන්නේ බැරවෙන එකක්න ගෙවීම් කොලොස්ථාස් පන්සීය එච්චරන ත මෙතන අතේ තිබ්පු ගාන බලමු කියදද කියන පා අතරයි නමයයි තර ට අසු නවදාහයි පකින් අඩු කරන්නේ කොළොස් තස් පන්සිි තොර සේෂයනු පාහියි පායි දහයයි දෙකයි හතයි නමයයි හත එක යට හරි උත්තරේ හැත්තේ හද්දස් පන්සය ඇ මේක බැත් සේෂයක් ඇතුරු වෙන්න මොද සලිටි කරන් යනවන උදල් බාරකරුවනි තට සේෂණය විතර පාඩුවක් නැත මුදල් වංචාවක් කිරතව ගන්න වෙන්නේ මනද මේක දැන්ට හොමු දාගම්මු. ලැබීමම්මලින්ගේ මඩු කළ අතිය තියෙන ගාන බලන්න එක තමා මුදල් වංචාව දල්වංචාතං එකගනි මුදල් ශේෂය තිග්‍රහන්නේ තිස්නාගේ ව්‍යාපාරේ හතයි තිස්සකතෙන මුදල් ශේෂ හැත්ත හදද පන්සිීය ඇත්ත හදද පන්සිය ඉලගට දටවිනි ප්‍රශ්නේ දිස්නාගේ ව්‍යාපාරය මුදල් ලැබී නයගතයෙන් පමණක් ල්චය තුළ ලැබුුණි නම් හා ඔවුන්ට දුන්වට්ටම සීර දහය නොසලකා ඔවුන්ගේ මුදල් ලැබුණි නම් නයගතියාගෙන් අයවීතු නිවැරදි මුදල කියද කියහනො හොද මේ මාසය තුළ සියලු ලැබීම් නයගතතියන් ක හදන් හිතන්න්නනු ස්ටාග ව්‍යපාරෙන් මුදල් ලැබීම් අයගතියන්ගෙන් පමණක් කාලච්චයතුළ ලැබුුණි නම් හා ඔවුන්ට දුන්වට්ටම නොසලකා ඔවුන්ගේ මුදල් ලැබුණ අෛගතයන් කියද මේ ලැබිලතිීම ේටක නයිගතති ලබි ගඩ කිය හතනත් සතරදා ඒරනවාද හතරි සතරදාහක් න අයගතයන්ගින් ලැබිලතියන් හැමැයි මේ හතරි සතරදා ඇවිල්ල තියන්නේ කටන වටමද ොල සිරිදදාහයක මුදල් වක්ටම ඒක නොස්සලකාටම සල්ලි ගවරතිය පෙන්දෙන් අහන්ම ගදක නයගතයෙන් අයවේතු නිවැරදි මුදල ඉස් නවදදා සයියයක් කියන උත්තරයක් කියෙන ස් නවදා සයිසිය මේ සිරදදාහයක් කන ආරදාා සාර්සය කඩු කර හයස අයි දහතුනෙන් හතරයි. උත්තරේ හරි කිිස්්නමය හැසිය කිස්නවදා සහයිසයේ කොමොඳ ගත්තේ මේහතලි සතරදාට සිරදාහයක් වටම දීලා තිය දිතම හතරිි සතරදාාම වලතී සිරදදාහයක් කද න අමාරුණන බින්දුවක් කපලදා සිරදදායක කෙන බිඳුවක් පොනහට එතවට ආද සාරසය වට දදුන් වට. ඒගති මුදල් ලැබීමේද අඩු කරන වට්ටම අපි කියන ොමන වට්ටම් ගලද දුන්වට්ටම් කිය දුන්වට තර දුන්වටම හාරදා සාර්සියයි අඩු කරන්න මේ ඇතර හම්බෙලාතියෙන් හමිට බිලතිෙන තිස් නවදා සයිසිීය තිස් නමය හයිසිය ඕ දෙක පුළුවන් ඔන්ට දුන්වටම ෑැන මේක මේ දුන්වටටමහතල සතරදාට සීර දහයා ඒකන උත්තරෙදාගන්න හාරදා රසියකි තහට ඒකට තිස්නමය හයසීය දෙකට හාරදාස් සාරසී තුන්වෙනි කවසානික ආනිවැරදි මුදල් ශේෂා දමුණි හැත්ත ඇතුනා ඒ එකසීයේ එලි බලන් දැ මෙතෙන දාන්න පුරාණ මෙම ආයත් මුදල් ගිෙනුමක් හදන්න මේක විතරක් කෙනස්සු තැන් ශේෂය වෙනසක් නෑ ගෙවිම්වල වෙනසක් නෑ ැබිල තින මේ ගාන ස්නමය හැසියක් න අයගති ලැබීමනි ලැබම්ර ග ට ටක නැතු විස්ල සම්පු කා දිරිත ද වට මඩුරපුුම එඉන්නගේ ිනිිවරදි ගන්න ඉස් නමේ හැයිසිත්තමා නිවැරදිගාත් අදැන් තුලනේ කරුම් හයසයි නමේ දාහතරයි පහයියටටයි අසූහතරයි හයිසයි පායකයි හයයි තුනයි හතයි හරි හැත්තෑ තුොන්දස් එකසීයි හැත්තෑ තුන්දස් එකසයක් පිළතුරේ නොනේ හැත්තැ තුුණ එකසීය හැදි ලේද හැත්ත තුුණ එකසීය. ඔන වෙදි හදන පොඩි දෙයක්ක තන තියෙන්නේ තේරුන් රක් හදන්න ඕන. දහ අම්වෙනි ප්‍රශ්නය මෙම ගණදුනොට අදාල මූලික ලීවිනිි දෙකක් නම් කරන්න මෙම ගණදුනට අදා මූලි ලීවිනි දෙකක්. ද මෙතන ැබීමක් තියන ගවීමක් තියෙනනඕනනි නයගැතිය ලැබීම් ගැ හනු නේද නැහිම ගිවීම් ගැනහනඕනනි එසා ගනුදදුනට දල් මුලිකලදයකක් ලදු පත කිල ගන්න පුරුවන්න්නේ නයගෙති ලැබීම් ඕනොම ැබීමක්වා අත්ත කන ලදු පත මුූල අස්ලේක කරග මෙම ගනුදනුවට අදාළ මුලිකලිවේ. අරි තවකක් ගෙවම් වෞච්චරය ගෙවිීම් වෞච්චරය අර ගිවීම් තිීරුවන් ඒේද මුදල් ලැබීම් තියෙනවා පුදල් ගෙවවිම් තියෙන. ලැබීම් සම්බන්ධ මුලාස්සයෙන් ලදු පත ගෙවීම් සම්බධ මුලාස්ස ගන පුළන් ගෙවීම් වවචරය කියල ගෙවිම් වවච්චරය ගෙවීම් වෞච්චරය එකට එකටට කරලා තියෙන අවසාන පාඩම් පටමට ධදාන බලන්න මෙසසිද්ය එකක්මට තොට තේරුන්න පුළුවන් දැනට යන පාඩම්මකක්ද එස තුනේ පන්ති පොදු ජනාන ගොඩක් ගීල නපපුලුවන්ගෙන් න නිවාරය හරි එම ගඩර දාල මෝලි කලි විල දෙක එකක් ලදුූ පතානික ගෙවීම වෞචර විස්ස විස්සේක් විසි දෙකක් පික්බණඩ කරලා අවසං කරමු තවිනාඩි නමයක් තියෙනනට අට වෙන්න ්‍යාපාරයක කලබනා කරන ගෙනනම් කරන්නේ කාරයබාරම්බන්ධය පහත ප්‍රකාශ සත්‍ය ද සත්‍ය යන්න දක්වන්න ඕ කලබනා කරන ගිනම් කරනය කන අභ්‍යන්තර පාර්සවයන්ට කන කලබනා කරවන තීරණ ගැනීම සඳහ ොරතුරු ලබා දෙන කිෙනුම් කරන අපි ගෙනවා කලබනා කරන ගෙනුම් කරනක් මේකේ ගොඩක්රට නීති මූල ධර්ම සංකල්පඋපකල්පන භාවිතා කරන්නේ වාර්සික ගෙනුම් පිළල කරන්නේ නි මුූල ගෙනුම් කරනණ වගේ හරි දහන කෙලිම කලබනා කරන ගිෙනම් කන මුල් කරගෙන්. එනම් බල ඒ කලබනාකරුවන්ගේ භාවිතය සඳහා පොදු පරමාත මුල්්‍යවත්තා පිළල කරයි අසත්්‍යයයි පොදු පරමාත මුල්්‍ය වාර්තා එක ඇනර සියල්වායට පරිසිල්ලය කරන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන්නේ මුල ගිෙනුම් කරණ ල ගෙනුම්රන ත්තමයි පොදු පරමාත් කලබනා කරන ගිෙනම් කරන හතැනමන පරමාර්තද විශේෂිත පරමාර්තනය මත විශේෂිත පරමාත් ඇරි කළබනා කරන ගෙනම් කරනන්නේ පොදු පරමාර්තන වේ විශේෂිත පරමාත මුල්ල කිෙනුම් කරන තම විශේෂිත් මෙ මේ පොදු පරමාත මුල්ලිවර්තා පිළෙන කිරම් කර එන් සපිට ගන්න පුළුවන් පලවිනික අසත්්‍යය කියලා කලබනාර නර භාතයේ පොද පමාත්ත ල්ලිවත් පිරිිරක ත්ය. බී ගිනම් කරන ප්‍රමිතිවට අනකූල මුල්ල්‍ය වත්තා පිළි කර එකත් වැරදිනි. ප්‍රමිත සංකල් පෙදාගන්න මොන ගෙනනම් කරනේද. ප්‍රවිිත සංකල්පෙදාගන්නේ ඒත් මුල්ලෙ ගිනුම් කරන කලබනා කරන ගිනම් කරන සංකල්ප ප්‍රමිත, භාවිතයන් උපකල්පන භාවිතා කරන්න නැහැ. සී ව්‍යාපරයක අතීත මෙෙන්ම අනාගත්තොරතුරු සපයයි.ඒ හරිනේද කලබනා කරන ගෙනට අීත වවෙඩක්පුළුව. වර්තමා අනාගත ඇස්සමයන්තුයි හැම එකක්මනි අරුදු විස්ස තිහේ දිගුකාලීන ප්‍යාපති පවා කලබනා කරන කිරුම්ක දබි භාවිතා කරන මහා මාර්ගයක් අජවේගි මාර්ගයක් නෙද එවයි දිකරන්න ගිපු හම අරුද් දහයකුතට දිගුකාලන සැලැස්ම එතොට ඒකත් කලබනා කරන ිරුම්ක නැබිවිතා කරනික. ඒසා අතීත වර්තමාන අනාගත තුන් කාලම්වා කලබනා කරන ගිරම කඩ දාලා ඉ සමයක සත්‍යයනි සී සත්වය.දී. ඒF ධාන තියන්නේ සත්්‍යය නං දාන්න ඕනේට කියලා සත්‍යය නං එෙර දාාන්නුව මේ එක එ් දාන්න මේ එක එ දාාන්නඩ ටීදාන්. ඉරට ව්‍යාපරයක කලබනා කරුගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරයි ඕ ද කලබනාකරෝ එකටික තීරණ ගණ්ඩ අවශ්‍යාකාට ඉල්ලන්න තොරතුරු දෙඩි පෑණි ඒසා ව්‍යාපරෙක් කලබනාකරග ඉල්ලීමත් තොරතුරු ජනය කරයි කෙනෙකත් සත්‍ය ප්‍රකාශයක් වසෙන්. ගණ්ඩ පුලුව සත්්‍යය බී සත්්‍යයය සත්්‍යය කැනට මේ මේ අවසාර ප්‍රස්ස තුන විල්ල තියෙන දෙදස් දහ නම මේ එල්ලෝට දෙදස් දහ නමේ එකලියාගන්න දෙදස් දහන මේ එල් කියලා එකන බලන්න දැ මේ විභාගට ප්‍රශස ටිකක්මැති මේ ගිය අෞද්දටලින් වු දහස් විස්ස දහනමකැ ට කලින් අවුද්ද ඒක ප්‍රශස ටිකත්ව මතිය හරි ඉරට විසිය එක්වැනි ප්‍රස්සට පයනවා ව්‍යාපායක පහත්ත ගනු දෙනු හිමිකම වැඩිවීමට හේතුවන්නේ දෙයන්න සඳහන් කරන්න වැඩිවන්නේ නම් හරි ලකුණද වැඩි නොවන්නේ නම් කතිර ලක්ුණද දක්වාන්න පිරිවේ පනස්ථහක් වූ බාන්් අසූදාහට නයට වික් ලාභයක් එෙනවනන්නේ කර හිමිකම වැඩි වෙනු හිමික වැඩිවනානාම් හරි දාන්න දය අලවෙෙනක හරි ඒසේක හිමික වැඩි වෙනනේ දෙවැෙන එක දෙවැෙන එක ට අයිතිකර විසින් ලක්ස දෙකක් පටිනා උපකරණයක් ව්‍යාපාට යෙදවා එකඇන්නේ හිමික වැඩියුන අමතර ප්‍රා්ධරයක් හිමික වැඩ වෙනු එක හරින ඔ වැඩිවෙන්න හරි ලකුණ ද අඩුවවෙන්න හතිර ලකුණොන්දාන තියන්නේ හරි එතර හරි කියල දාන්න සී අයිතිකර විසින් හෝගේ පෞද්ගලික මුදරින් තිස්ථාකෝ ව්‍යාපරය නයවාරකයක් ගෙවීම ඔයකත් හරි පෞද්ගලික මුදරින් අයවාරී යුණනකෙන් ව්‍යාපට සල්ලි ෙරල්ලන්න අයගව නතිී එතර අමතර පාද්ධයක් දාලාතී. ර පාදර දාරත්න කැ හිමික ඩියු න එකත්හරි අවසාන ඩ නයිහිමියක පියේීමේදී පන්දාහක මුදල් වටවක් ලැබින් එකත් හරන්න ඒේද මුදල් වටවලබලෙන ආදායම නයිහිමියන්ටගේ වද්දිී හම්මෙන වටමට කෙනනපින් ලදවට්ටම් කියෙන් දවට්ටම්ගෙන ආදායම එහනම් හිමික වැඩිුවෙන් හිමික වැඩියනු ඒේ ලකරු හතරක් ගන්න පුළුව දෙදස්ථහන මේ ලකුණු හතර කරා ප්‍රශ්ය එකකට එකයි ඒට එකයි මේකට එකයි මේටකයි හම්බෙන තැර බහුවරන පස්සවට වඩා මේ වගේ ලුණ ගන්න ලේසියනිගනි කොද හතරත් තිබාහම එකක් වැරදුරල්ලකුණු තුරක් හරි හම්මබෙනු දෙකක් වැරදුරු ලකුණු දෙකක් තියෙනු තුනක් වැරදිල එකක් හරිගියත් එක ලකුණක් කරතියෙනු එදික හනිව හරිගියෝත්කුණු හතරක් හම්බෙනෝ වැරදිුණු දකු කියියක්හමෙනු බිදුවක් හම්බෙනු හැරිදි විදිපයන් සමේ හතර හිමික වැඩිවෙන්න බලපාන ගරඳනු වස්සෙන් ගන්න පුළවා රයිට් අවසාර ප්‍රස්සට යනවා හත එක් එක් ප්‍රකාශමගේ විස්තර කරලබට වඩාත් උචිත ගිනුම් වාර්තාව සඳහන් කරන්න. නිශ්චිත දෙනකට ශේෂ සහිත සම්පූර්ණ ගිනම් ලැයිස්තුම ගද ේෂ පිරික්සුමනි ලෙජරේ තියන සීලෝ ගෙනුම් ඇතුළත් කරලා සකස් කරන ලේඛනයට අප කියන්නේ ශේෂපිරික්සුම කියන. වත්කම් වගකීම් ආදය වේදම් හිමිකම් සියල්ල මෙෙහි අන්තර ගත වෙන. එන ලියන ශේෂ පිරික්සුම කියලා ශේෂිරිස ශේෂපිරික්සුම. එ. ආයතනක ගිනුම් සමුහ ඇතුළත් ලේකන ඔ ලෙජේ හොඳයි ලජ ලෙජරේ කියලගන්න ලජරේ තම හොඳමොචනනි ැ සියලුම ගිනම් ඇතුළත් ස්ථානික ලේකනයයක් වෙන්න පුළුවන් පොතක් වන්න පුළුවන් පරිගණකව අර්තාාවක් වෙන්න පුළුවන්න්නේ එක ලෙජරේ කිය ද ල ලජරේ වත්කම් සසාහ එහි අයිතිය පෙන්වන ලේඛන වත්කම්සාහ එහි අහිතිය පෙන්න්නන ලේකනි එත ප්‍රශ්ට්‍රපොටි ෙන සක්තියෙන ඔ එත බොඩ ප්‍රශ්නය හදාගන්න වෙනවා අපිට ඒක එන්න මෙහෙම එකක් පොඩ හදාගන්නෙක් අපල හදාගන්න ඌඩ තත්ත් ප්‍රකාශේ වත්කාවගකි හිමික් අයකගේ ප්‍රශ්ට වෙනස් කරලා ඇත්තේ එන මේ හදාග වත්කම් සා අයි තියනෙ වත්කම් සහ හිමිකම් තර මුල තත්ව ප්‍රකාශය ගඩ පුුවන් ඒක ප්‍රශ්තියෙන වෙන එකක්ර ඇතිකක් නිසා කපල දාලා තියෙන තියෙනවා වත්කම් සහි අයිතිය පෙන්වන ලේඛනය අපි මුල තත්ව ප්‍රකාශ කිලිකම් මුලෙ තත්ව ප්‍රකාශය වත්කම් සහි අයිතියක ගන්නේ පාධනනිසා වගකි දෙකරන වත්කම් සහහි අයිතිය කැන්නේ හිමිකබටගැන වත්කම ලේකතුවට ප්‍රාධනය සවක්්‍ය මුලි එකතුව සමාන කල පෙනල්ල කනගෙන අන්නේ මුල තත්ව පකාශයදක මුල්ල තත් කාශය. අවසානක කිසිය වරගේක ගනදෙරු දිනලප පිරොට සහංකලට පොත්තවට ැන පොත් ෙලද. මූලික සටහම් පොත්න උපයෝග පොත් ලැබි ම් ජල්ලගේ විම් ජල්ලේ පිකොුම් ජැල්ල ගැනම් ජල්ල පස්සේ පසය නේද කිසිය වර්ගේ ක නදර විශේෂි ජනල ගැපි කතාර එක වරගේකර පොදදු ගනදුරු පමක් ලීමර පොත් විශේෂිත ජන ලාලප හඳුලාගන්න ඒවා දින පිරිිවලට සිදුවච් නුව න පිරොඩ ම වාර්තා ගකිරම කරන්නේ නිසායි කැපිලියාග මබක් කියලද මූලික සටාම්පොත්න මූලික සටම්පොත් ඒ වචන කීපයක් අපිට භාවිතතා කරන්න පනයි වචනතිිකත් ලියාගන්න හරි එකක්ලියන මූලික සටහම්පොත් කියල ලිවත් ලපුරු දෙදරවා මූලික සටහම්පොත් මලික සටම්පොත් උපයෝගී පොත් කියල ලිවත් හරි දෙනවා මූලික සටම්පොත් කිවත් කමන්නේ උපයෝගී පොත් කිවත් කමන්න මෝලික සටහන් පොත් ඇතම් උපයෝගී පොත් දෛනිකපොත් කියලත් කියෙනවන්නේ දෛනික පොත් ඒ වචන ඕනෙක්ර ක්ුණ දෙ නව බලදිය දයිනික පොත් දයිනික පොත් මූලික සටාම් පොත් කිවත්කම නැලිවිදල්යන් මූලික සටහන් පොත් නැතැඒට කියනවා උපයෝගී පොත් කියලා උපයෝගි පොත් කියනවා යිනිික පොත් කියන නැත්තන් ජෝර්නල් කියල කියන්න පුළුවන් ජර්න ජර්නල් ඒ වචන හතරින් ඕනික් තිබොත් බාධ ලකුණු හොබරි අරනි මෝලික සටහම් පොත්කිවත් හරි උපයෝගී පොත්කිවත් හරි දෛනික පොත්කිවත් හරි ජර් කිවත් හරි හරි එ අපේ සම්පූර්ණ නිබන්ධන මේ සාකච්ඡා කර ප්‍රශ්්‍ර විසි දෙකක්කෙටි ප්‍රස්් සාකච්චා කරි ලාා දෙ අප අවසන් කරමු பේ දhaveni niබධने पටangga